නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ සරණ යමි. සාදු සාදු සාම්. පින්වත්නි, අප ඉදිරියේ මේ අහස උසට පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහා සේරජාණන් වහන්සේ, තුන් ලෝකයේම අසහාය මහා සේරජාණන් වහන්සේ තමයි ස්වර්ණමාලි මහා සේරජාණන් වහන්සේ. ඒ උතුම් අප ඉදිරියේ පෙනෙන ස්වර්ණමාලි මහා සේරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සා. පින්වත්නි, මේ අපි දැන් කවුරුත් මේ ඉඳගෙන සිටින මේ ස්වර්ණමාලි සේරජාණන් වහන්සේගේ මේ මළුව රහතන් වහන්සේලා 96 කෝටියක් වැඩ හිටපු තැන. එතකොට අපි දැන් මේ ඉන්න සෑම තැනකම රහතන් වහන්සේ නමක් හිටපු තැන. අපි දැන් මේ සේරජාණන් වහන්සේට යම් තැනක ඉඳලා වන්දනා කළොත් රහතන් වහන්සේ නමක් වැඳපු තැනක් වේ. අපි යම් තැනක මේ ඉඳගෙන හිටියොත් ඒ රහතන් වහන්සේ නමක් වැඩ හිටපු තැන. පින්වත්නි, බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. දැන් පින්වත්නි, මේ මහා භද්‍ර කල්පේ බුදුවරු 4 නමක් පහළ වුණා. මේ මහා භද්‍ර කල්පේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40,000ක් වුණ කාලයක් තිබුණා. ඒ 40,000ක් ආයුෂ තියෙන කාලේ ලෝකෙට පහළ වුණා කකුසඳ කියලා බුදුරජාණන් වහන්සේ නමක්. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණ කාලෙත් මේ භූමිය, මේ ලංකාවේ ඒ කාලේ වෙන නමක් තිබුණේ ලංකාවට. ඉදිරි මේ භූමියට කකුසඳ අවුරුදු 40,000ක් ආයුෂ තියෙන කකුසඳ බුදුරජාණන් වහන්සේත් වැඩම කළා. වැඩම කළා මේ උතුම් මහා සේරජාණන් වහන්සේගේ අපිට මේ පේන රන් කොත තියෙන තැන, මේ පොළොවේ හරියට මේ සෑයේ මැද ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ දහස් ගණන් රහතන් වහන්සේලා සමග වැඩ සිටියා. එතකොට ඒ බුදුරජාණන් කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පාපහසිමු සිරිපාපහසිනු පූජනීය වුණා. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා කාලයක් ගියාට පස්සේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගියාට පස්සේ ලෝකෙට පහළ වුණා කෝණාගමන කියලා බුදුරජාණන් වහන්සේ නම. ඒ කෝණාගමන බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙනකොට ඒ කෝණාගමන බුදුරජාණන් වහන්සේ කාලේ මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 30,000යි. ඒ 30,000ක් ආයුෂ තියෙන කාලේ කෝණාගමන බුදුරජාණන් වහන්සේත් මේ බිමට වැඩම කළා. දහස් ගණන් රහතන් වහන්සේලා සමග මෙතන වැඩ හිටියා. ඊට පස්සේ ලෝකෙට පහළ වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණාට පස්සේ මිනිසුන්ගේ ආයුෂ කාලේ අවුරුදු 20,000යි.
විසිදාහ කාවිශ තියෙන කාලයේ පින්වත්නී ඒ කාශ්‍යප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් සේරජාණන් වහන්සේ තියෙන තැනට වැඩම කළා. එතකොට මේ තමයි මේ මහා භද්‍ර කල්පේ බුදුරජාණන් වහන්සේලා තුන් නමක් මේ සේරජාණන් වහන්සේ තියෙන තැන වැඩ හිටපු විස්තරය. සමාධි සමාපත්තිය වලින් වැඩ හිටියා. ඊට පස්සේ පින්වත්නි අපගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 8ක් ගත වුණා. ඒ අවුරුදු 8ක් ගත වුණ තැන අපගේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා 500ක් මහරහතන් වහන්සේලා සමග කැලණියට. ඇයි බුදුරජාණන් වහන්සේ චුල්ලෝදර මහෝදර නාග දමනයේදී එතනට පැමිණිලා හිටියා මණියක්කිත කියන නාරජතුමා. මිනිකැට නෙත් මැණිකක් වගේ නේත්‍ර සංගල තියෙන නාරජතුමාගේ නිල්ම නිල් පාටයි. ඒ මණියක්කිත නාරජතුමා ආරාධනා කළා බුදුරජාණන් වහන්සේට වඩින්ට. ඉතින් බොහෝ කාලයක් හිටියා වැඩියේ නැහැ. ඊට පස්සේ මණියක්කිත නාරජතුමා සැවැත් නුවර ජේතවනාරාමයට මානවක වෙස් මවාගෙන තවත් පිරිසක් සමග ගියා. ගිහිලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා වඩින්න කියලා. හෙට දවසේ දානෙට වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග කැලණියට වැඩම කළා. ඒ කැලණියට වැඩම කරලා පැනවූ මණික් මණ්ඩපේ දන් වැළඳු බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදයට වැඩම කළා. මේ විදිහට තුන්වෙනි වතාවට ලංකාවට වැඩම කළාට පස්සේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ ලක්දිරණේ තනින් තන වැඩම කළේ. අන්න එහෙම වැඩම කරනකොට තථාගතයන් වහන්සේ අනාගතයේ, ඒ කියන්නේ අද කාලේ මේ විදිහට මහා සෑයකට දිනෝ දහසක් වඳින බව දුටුවා. දැකලා තුම් බුදුරජාණන් වහන්සේලා විසින්ම කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු තැනම ආකාශයෙන් වැඩම කරලා අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. දැන් මේ රංකොත තියෙන තැන ඒ කෙලින්ම තමයි ඇතුළේ සෑය. හරියට මේ සෑයේ මධ්‍ය මණ්ඩලෙ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. වැඩ සිටිනකොට බුදුරජාණන් වහන්සේ සමග මේ සෑ භූමියේ වැඩ හිටපු තව රහතන් වහන්සේලා 500ක් ඉන්නවා. ඒ 500 තමයි අපේ බුදුරජාණන් වහන්සේ සමග වැඩ ඉන්නවා. පින්වත්නි, ඇහැල මලේ පාටින් බබලන කල්පයක් ඇතුළත වටින වැටෙන වැස්සේ වැහිබිඳු ගාන ගණන් කරලා කියන්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සේරජාණන් වහන්සේ වැඩ හිටපු තැනට බුදුරජාණන් වහන්සේ සමග වැඩම කළා. ඊළඟට පින්වත්නි, නිල්මානිල් මලේ පාටින් බබලන මුගලම් මහරහතන් වහන්සේ මේ සේරජාණන් වහන්සේ වැඩ හිටපු බිමට, මේ අපිට පේන භූමියට වැඩම කළා. ඊළඟට දුතාංග ගුණයෙන් අගතෙන්පත් දුප්පතුන්ගේ මුනිවරයා කියලා ඒ කාලේ මුනිවරු කතා කරන්නේ. ඒ දූත ගුණයෙන් අගතැම්පත් මහා කස්සප මහරහතන් වහන්සේ මේ උතුම් සේරජාණන් වහන්සේ වැඩ සිටිය භූමියට වැඩම කළා. ඊළඟට පින්වත්නි, අඟුලිමාල මහරහතන් වහන්සේ වැඩම කළා මේ භූමියට, මේ සේරජාණන් වහන්සේ පිහිටි භූමියට. බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන වැඩ සිටිනවා. ඊළඟට උපාලි මහරහතන් වහන්සේ වැඩම කළා. රාද මහරහතන් වහන්සේ වැඩම කළා. ඒ වගේම කිවිසුමක්වත් ජීවිතේට ගිහිල්ලා නැති නිරෝග ගුණයෙන් අගතැම්පත් බක්කුල මහරහතන් වහන්සේ මේ සේරජාණන් වහන්සේ වැඩ හිටපු තැනට වැඩම කළා. ඊළඟට අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ස ඇති භික්ෂූන් අතර අග්‍රයි. දිවස්නුවන තියෙනවා.
ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ සෑරජාණන් වහන්සේ පිහිටි තැනට වැඩම කළා. පින්වත්නි, අනුරුද්ධ මහරහතන් වහන්සේට දිවස් ලැබුණේ පෙර සසරේ මේවාගේ උතුම් ධාතුන් වහන්සේලා වැඩ සිටින සෑරජාණන් වහන්සේ නමක් වටා අතින් පහනක් අරගෙන රෑ එළි වෙනකල් ප්‍රදක්ෂිණම් කරලා තියෙනවා. පහන් පූජාවක් කරලා තියෙනවා. රෑ එළි වෙනකල් පහනක් අතට අරන් සෑරජාන් වහන්සේගේ වටේ ප්‍රදක්ෂිණම් කරනවා. ඒ පින්බලයට කියනවා අනුරුද්ධ මහරහතන් වහන්සේට දිවස් නුවණ ලැබුණේ. කොහොමද ඒ පහන් පූජාව ආනිසංස? ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සමග වැඩම කළා නන්ද මහරහතන් වහන්සේ. ඒ වගේම මේ විදිහට රහතන් වහන්සේලා අපි දන්න සීවලී මහරහතන් වහන්සේ වැඩම කළා. මේ විදිහට අපි දන්න මහා ආනන්ද ස්වාමීන් වහන්සේ හැර මොකද? ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වෙනකොට අරහත්ත්වයටපත් වෙලා නැහැ, ඉරිදී තිබුණ නැහැ. අනිත් රහතන් වහන්සේලා බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ සමග මේ උතුම් ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේ පිහිටි මේ උතුම් බිමට වැඩම කළා. එතකොට මේ රහතන් වහන්සේලා වැඩ සිටිය, බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිය පාරිශුද්ධ භූමියක් තමයි මේ. තුන් ලෝකේටම අග්‍රතම ස්ථානය. දැන් මේ ලංකාව ගත්තොත් එහෙම පින්වත්නි, ලංකාවේ ස්වර්ණමාලී මහසේරජානන් වහන්සේ තමයි බුද්ධ බලය පැතිරෙන කේන්ද්‍රස්ථානය. මේ ලංකා ධරණිතලේ කරඬුවක් වගේනේ. ලංකාවම ධාතු කරඬුවක් වගේ. ඇයි? මහා ස්තූපය, මේ උතුම් ස්වර්ණමාලී සේරජානන් වහන්සේ අනුරාධපුරයේ මේ ආනුභාවයේ පතරමින් වැඩ සිටිනවා. ථූපාරාමයේ අකුධාතුන් වහන්සේ එහිං ආනුභාවයේ පතරමින් වැඩ සිටිනවා. අටමස්ථානයේ එහිං බුද්ධ බලය පැතිරෙනවා. ජයසිරි මහා බෝධීන් වහන්සේ උඩමළුවේ බුද්ධ බලය පතරමින් වැඩ සිටිනවා. දළදා වහන්සේ වැඩ සිටිනවා. සෝමාවතියේ දළදා වහන්සේ වැඩ සිටිනවා. ඒ වගේම මයිංගනේ උතුම් ග්‍රීවාධාතුන් වහන්සේ වැඩ සිටිනවා. කේසධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ වගේම ශ්‍රීපාද පත්මේ භාග්‍යතුන් වහන්සේගේ ශිරිපා කමල වැඩ සිටිනවා. මේ විදිහට ලංකාව පුරාවම බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය පැතිරිලා. ඒ නිසා ලංකාවට එහෙම අනතුරු කරන්න බෑ. පින්වත්නි, ඉන්දියාවේ තියෙනවා පූජාවක්. ඒ පූජාවට කියන්නේ දසහරා කියලා. ඒ දසහරා පූජාවේ දවස් 9ක් මුළු ඉන්දියාවේමය පූජාවල් පවත්වනවා. කාලි මෑණියන්ට කාලි අම්මට පූජාවල් පවත්වනවා දවස් 9ක්. දවස් 9ක් පූජාවල් පවත්වලා 10වෙනි දවසේ, 10වෙනි දවසේ ලංකාවම හදලා පුච්චනවා. ඒකල ලංකාව විනාශ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු ඉන්දියාවම. ඒක යාළගේ පූජාව. ඉදිරි ඒවා අපි බලන්න ගිහිල්ලා තියෙනවා කෝටි ගාණක් මිනිස් එකතු වෙලා ලංකාවට සාප කරද්දී ඒ සාපේ ලංකාවට වදින්නේ නැහැ. වදින්නේ නැත්තේ ඇයි? මේ ලංකා ධරණිතලෙන් විහිදෙන ආනුභවය මෙන්න මේ ස්වර්ණමාලී මහා සේරජානන් වහන්සේගේ සිට විහිදෙන ආනුභවයකින් ලංකාවම සුරක්ෂිත වෙලා තියෙන්නේ, සාප වදින්නේ නැහැ. ඊළඟට තමයි මයිංගනේට බුදුරජාණන් වහන්සේ වැඩම කළ මොහොතේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් ලංකාවට ප්‍රදක්ෂිණා කළා වඩිනවා. ඉන්දියාවට එහෙම කරපු බවක් නැහැ. එතකොට ලංකාවට තුන් වතාවක් ප්‍රදක්ෂිණා කළා වඩිනවා. ඒ නිසායි සාප වදින්නේ නැහැ. මම මේ කියන්න උත්සාහ කළේ ස්වර්ණමාලී සෑරජාණන් වහන්සේ පෙරටු කරගත්ත බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා නිසා මේ ලංකා ධරණිතලයේ ආරක්ෂාව නැහැටි. ඊළඟට පින්වත්නි, මේ විදිහට බුදුරජාණන් වහන්සේ සමාධි සමාපත්තියෙන් වැඩ ඉඳලා මේ භූමියෙන් වඩිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වඩින්න කලින් මෙතෙන්ද බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න දෙවියෙක් පැමිණුණා. ඒ දෙවියන්ගේ නම
මහාසාල. ඒ දෙවියගේ නම මහාසාල. ඒ මහාසාල දෙවියට සමහට අදටත් ඉන්නවා. එතුට අදටත් ඉන්නවා. ඒ දෙවිය රාජයට බුදුරජාණන් වහන්සේ පැවරුවා, පින්වත් දිව්‍ය පුත්‍රය, අනාගතයේ තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිවන මහා සෑය මේ භූමිය ඉදිවෙනවා. ඒ නිසා මේ භූමිය ඔබ ආරක්ෂා කරන්න ඕන. මේ භූමිය ඔබ ආරක්ෂා කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ පැවරුවා මහාසාල කියන දිව්‍ය පුත්‍රයාට. එතකොට මේ මහාසාල දිව්‍ය පුත්‍රයා තමයි මේ භූමිය ආරක්ෂා කරගත්තේ දුටුගැමුණු රජුරු එනකල්. එතකොට මේ භූමියේ හැදෙනවා කටු රුහුල් හැදිලා, මේ භූමියේ සාමාන්‍යයෙන් කෙනෙකුට ඇවිල්ලා කැතකුණු කරන්න බෑ. ඒ විදිහට මේ භූමිය නිකම් ආරක්ෂා වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා වැඩ හිටියපු තැන්. ඊට පස්සේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඔන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසන් ලෝසතට සිත සලසලා කුසිනාරානුවර උපවර්තන ශාල වන උද්‍යානයේ සල්ගස් දෙකක් අතර පිරිනිවන් පාන්නට වැඩියා. ඒ පිරිනිවන් පානකට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන පහක් කරනවා. ඒ අදිෂ්ඨාන පහම ලංකාව වෙනුවෙන් කළේ. ඒ තමයි ලංකා ධරණිතලයේ ජයසිරි මහ බෝධින් වහන්සේ දක්ෂිණ සාකාව ලක්දිවට වඩමවද්දී, ඒ ධර්මාශෝක රජුරෝ ජයසිරි මහ බෝධින් වහන්සේ ළඟට යනකොට දකුණු සාකා විතරක් පෙනිලා අනිත් බෝධි සාකා නොපෙනෙත්වා කියලා. දෙවැනි අදිෂ්ඨානය තමයි ඒ බෝධින් වහන්සේ ආයුධයකින් කපන්න නැතුව බෝධින් වහන්සේ තමන්ගෙම සාකාවෙන් වෙන් වෙලා රං කටාරමේ පිහිටත්වා කියලා. පිහිටලා මුල් අදින්න කියලා භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කළා. ඊළඟට තුන්වෙනි අදිෂ්ඨානය තමයි බුදුරජාණන් වහන්සේ කළ ඒ රං කටාරමේ පිහිටි දක්ෂිණ බෝධින් වහන්සේ ආකාශයට පැන නැගිලා පත්‍රේනොත් පලේනුත් නිල් පාට රශ්මි දහරා විහිදි විහිදි වලා ගැබකින් වැසි දින හතක් පවතිවා කියලා. හතරවෙනි අදිෂ්ඨානය තමයි ථූපාරාමේ අකුධාතුන් වහන්සේ පිහිටන දවසේ අකුධාතුන් වහන්සේගෙන් යමක මහා ප්‍රාතිහාර්ය සිද්ධ වේවා කියලා. පස්වෙනි අදිෂ්ඨානය තමයි ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේගේ මේ අපිට පේන මේ උතුම් මහා සෑරජානන් වහන්සේගේ ධාතු පිහිටන දවසේ ඒ ධාතුන් වහන්සේලාගෙන් බුදු සිරුර මැවි යමක මහා ප්‍රාතිහාරය පාත්වා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. අදිෂ්ඨාන කරලා ලක්දිව බුදු සසුන රකින්ට ධර්ම සක්‍ර දේවේන්ද්‍රයන්ට පැවරුවා බුදුරජාණන් වහන්සේ පහන් සිලක් නිවී යන විදිහට පිරිනිවන් පාවා දාලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ රන් දේහයේ සඳුන් දර සෑය ආදාහනය කළා. ආදාහනය කරලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් රන් දෙන සඳුන් දර සෑයේ දැවෙද්දී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ ධාතුන් වහන්සේලා සම මස් ලේ ආදී ඒ සියල්ල දැවි බුදුරජාණන් වහන්සේගේ අස්ති ධාතුන් වහන්සේලා ඉතිරි වුණා. ඒ ධාතුන් වහන්සේලාගෙන් ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේලා දෙනම, සතර දළදා වහන්සේලා බිඳෙන්නේ නැතුව ඉතිරි වුණා. දැන් ලලාට ධාතුන් වහන්සේ ලංකාවේ වැඩ ඉන්නේ සේරුවිල. අකු ධාතුන් වහන්සේ මේ අපිට පෙනෙන මායේ මේ ථූපාරාමයේ වැඩ සිටින්නේ. දළදා වහන්සේලා දෙනමක් වැඩ ඉන්නවා ලංකාවේ. ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම ශ්‍රීහස්තින් ලබලා දුන්න කේස ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේම තැබූ සිරිපා කමල අදටත් තියෙනවා. මේ ලක්දිව කොයි තරම් පූජනීයයි.
ඊළඟට පින්වත්නි, ඉතින් ඒ විදිහට ධාතුන් වහන්සේලා බෙදුනට පස්සේ ඔබ අහලා තියෙනවා රටවල් මේ ප්‍රදේශ 8කින් ධාතුන් වහන්සේලා බෙදා ගන්න යුද්ධ කළා. ඒ යුද්ධ කරනකොට කෝලිය ජනපදේනුත් ආවා. කෝලිය ජනපදේ තියෙන්නේ ගංගානම් ගඟ මහ මුහුදට වැටෙන ප්‍රදේශේ. ඒ කෝලිය ජනපදයේ අයට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ සිරුරේ ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. නැලි 16ක්, නැලි දෙකක් එක ද්‍රෝණයයි. ඉතින් අජාසත් රජතුමාට රජගහනුවර පිණිස ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා, කුසිනාරානුවර මල්ල රජදරුවන්ට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා, ඊළඟ විශාලා මහනුවර ලිච්ඡවීන්ට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා, ඒ වගේම මේ විදිහට ද්‍රෝණයක් කපිලවස්තුවේ සාක්‍යයන්ට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා, ඒ වගේම ලැබුණා කෝලිය ජනපදයේ රාම ගාමීන්ට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. මේ ධාතුන් වහන්සේලා රාමගාමී කෝලිය වැසියා ගිහිල්ලා ගංගානම් ගඟායිනේ ස්තූපයක් හදනවා, ලස්සන ස්තූපයක්. ඊට පස්සේ මේ ගංගානම් ගඟායිනේ තියෙන නිසා මේ සෑය වට කරගෙන ආරක්ෂා කරනවා නාගයෝ. නාගයෝ සාමාන්‍යයෙන් ජලය ආශ්‍රිත වෙන්නේ. විශේෂයෙන් ගංගානම් ගඟ පුරාවට නාගයන්ගේ විමානය තියෙනවා. ඊට පස්සේ මේ ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා දඹදිව තලයේ ස්තූප 8ක් හදනවා. ඊට පස්සේ ද්‍රෝණයක් ධාතු බෙදපු ද්‍රෝණ බමුණාගේ බමුණා ඒ ධාතු බෙදපු නැලිය තැන්පත් කරලා තුම්බ ස්තූපය කියලා එකක් හදනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධාතු හොයාගෙන එනකොට ධාතුන් වහන්සේලා බෙදලා මොකුත් නැහැ. සඳුන්දර සෑයෙන් අඟුරු ගෙනියල සෑයක් හැදුවා. ඒකට කියනවා අංගාර සෑය කියලා. මේ විදිහට ධාතු ස්තූප 10ක්. සර්වඥ ධාතුන් වහන්සේලාගේ ස්තූප 8ක්. ඇතුළුව මහා ස්තූප හැදුණා දඹදිව තලයේ. සාමාන්‍යයෙන් අවුරුද්දක් ඇතුළත මහා ස්තූප හැදුණා. පින්වත්නි, මහා කස්සප මහරහතන් වහන්සේ අජාසත් රජතුමාට කියනවා, රජතුමනි, ධාතුන් වහන්සේලා තැන්පත් කළාට අනාගතයේ මිත්‍යා දෘෂ්ටිකර මේ පිරිස් ධාතුන් වහන්සේලාට අනතුරු කරන්න පුළුවන් වෙනවා එක. ඒ නිසා අපි ධාතුන් වහන්සේලා එකතු කරන්න ඕන එක. කිව්වනේ ධාතුන් වහන්සේලා බෙදා ගන්නත් ගිහිලා අච්චර යුද්ධයක් ඇති වෙන්න ගියා නම් ස්වාමීනි කස්සපයන් වහන්සේ දැන් දුන්න ධාතුන් වහන්සේලා එකතු කරන්න ගියා මොකක් වෙයිද? ඊර්වසක රජතුමනි, මහා ධාතු නිධානයක් කරන්න තැනක් ඔබ හදන්න ධාතුන් වහන්සේලා මං ගේන්නම් කිව්වා. දැන් මම මේ ධාතු නිධානය කරන හැටි ඒ විස්තර කියන්නේ. මම මේ කියන්න හදන්නේ මේ අපි ඉදිරියේ කිරිබුබුලක් වගේ මේ අහසට නැගිලා තුන් ලෝකෙටම සෙත සලසන ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට ධාතුන් වහන්සේලා ලැබුණ හැටි මම මේ කියන්න හදන්නේ. ඒ නිසා බොහෝ විස්තර සහිත ධාතුන් වහන්සේලාගේ පරම්පරාව මේ වෙලාවේ අපිට කියන්නට වෙලාව මදි. ඉතින් පින්වත්නි, අජාසත් රජතුමා පොළොව ඇතුලේ රජගහනුවර ඊසාන දිසාවේ පොළොව ඇතුලේ අසූරියනක් යටට පොළොව මේ හාරලා මහා නිධානයක් හැදුවා, ධාතු නිධානයක්. අදටත් ඒ තැන තියෙනවා. ධාතු නිධානයක් හදලා කරඬුවක් හැදුවා. ඒ කරඬුව තූපාරාමේ වගේ. දැන් අපේ තූපාරාමේ වගේ. ඒ කරඬුව ඇතුලේ කරඬු 160ක් තියෙනවා. ඒ කරඬුව 160ක් ඇතුලේ තමයි ධාතු නාමසල වෙදීන්නේ. මහා කස්සප මහරහතන් වහන්සේ ඉරුදීෙන් වැඩිය කපිලවස්තුවේ සෑය ඇතුළට වැඩලා වඳින්ට වන්දනමාන කරන්ට යම් ප්‍රමාණයක් ධාතුන් වහන්සේලා තියලා අනිත් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ගත්තා. විශාලාමානවල ලිච්ඡවීන්ගේ ධාතු සෑය ඇතුළට ගියා. වන්දනමාන කරන්න පොඩ්ඩක්
ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ධාතුන් වහන්සේලා ගත්තා. ඊළඟට විශාලා මහනුවර ධාතු සෑය ඇතුට වැඩියා. වන්දනා කරන්න ධාතුන් වහන්සේලා පොඩ්ඩක් තැන්පත් කරලා ධාතුන් වහන්සේලා ගත්තා. මේ විදිහට සෑයවල් අර ද්‍රෝණ අටකට ඉදුණ අටක් සෑයවල් වලට වැඩියා. රාමගාමී සෑරජානන් වහන්සේ ළඟට යනකොට ඒ සෑරජානන් වහන්සේගේ වටේ පෙන ගොබ පේනවා නයින්ගේ. සම්පූර්ණයෙන්ම වට කරලා. ඊට පස්සේ මහකස්සප මහරහතන් වහන්සේ සිහි කළා. මහකස්සප මහරහතන් වහන්සේට පෙනුණා එදා බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩපු වෙලාවේ අදිෂ්ඨානයක් කළා මෙතන ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා පිහිටලා රත්නමාලී නමින් සෑයක් ඉදි වෙනවා. ඒ සෑය සඳහා තමයි මේ රාමගාමී ධාතුන් වහන්සේලා තිබෙන්නේ. නාගයෝ ආරක්ෂා කරන නිසා සෑයට අනතුරක් වෙන්නේ නැහැ කියලා හිතලා මහා කස්සප මහරහතන් වහන්සේ රාමගාමී ධාතුන් වහන්සේලා ගන්නේ නැහැ. අනිත් ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේලා අරන් රජගහ නුවර අර පොළොව ඇතුලේ තියෙන කරඬු 160ක් ඇතුලේ තියෙන ධාතු නිධානේ තැන්පත් කළා. ඊට පස්සේ ඒ තැන්පත් කරලා සම්පූර්ණ වහලා හොයාගන්න බැරි විදියට වැහුවා නිධානේ. රාමගාමී තිබුණ ඒ සෑරජානන් වහන්සේ ගංගානම් ගඟ අයිනේ තියෙන්නේ. ඒ ගංගානම් ගඟ අයිනේ තියෙන මේ සෑරජානන් වහන්සේ ගම් වතුරක් ඇවිල්ලා කැඩුනා. කැඩිලා රත්තරන් කරඬුව ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රත්තරන් කරඬුව ගංගානම් ගඟට වැටුණා. වැටිලා ගඟේ ගහගෙන ගියා. ඒතර ගඟේ නාගයන්ද පේනවා විශාල එළියක් විහිදෙනවා. දැන් කරඬුව පෙරලි පෙරලි නෙවෙයි යන්නේ. කරඬුව ලස්සන්ට මේ ආසනයක් උඩ තිබ්බා වගේ පාවිලා යන වතුරේ. ඊට පස්සේ සම්පූර්ණයෙන් මේ රැස් විහිදෙනවා. ඒතර නාගයෝ කල්පනා කළා බැලුවා මේ මොකද්ද රං කරඬුව. මහා කාල කියන නාරජතුමාට ගිහිල්ලා කිව්වා නාරජතුමනේ ධාතු කරඬුවක් පාවෙනවා. පිරිවර සහිතව ඇවිල්ලා පෙරහර පාමින් මල් ඉසිරවමින් කඩුපුල් පුදමින් ඒ මහා කාල නාග රජතුමා ඒ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා තැන්පත් කරඬුව පින්වත්නි නාග ලෝකෙට අරන් යනවා. නාග ලෝකෙට අරන් ගිහිල්ලා තනිකර ඒ ධාතු මන්දිරේ මැණික් වලින් හදන්නේ. සම්පූර්ණ මැණික් වලින්. මැණික් වලින් හදලා ඒ ධාතුන් වහන්සේලා තැන්පත් රං කරඬුව අර මැණික් ආසනේ උඩ තැන්පත් කරනවා. පින්වත්නි ඔය අතරේ ඔය කටයුතු ඔහොම වෙන අතරේ දඹදිව ධර්මාශෝක රජුරෝ පහළ වෙලා අර ධාතු නිධානේ උඩට මතු කරගෙන 84,000ක් වෙහෙර විහාර හදනවා. හදලා තමන්ගේ පුත්‍ර රත්නේ මිහිඳු මහරහතන් වහන්සේ බිහි වෙනවා. සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ බිහි වෙනවා. පින්වත්නි ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දූත සේවය සඳහා ලංකාවට වඩිනවනේ. දැන් අපි කවුරුත් ධර්මයේ කතා කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසානේ. ඒතර මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වඩිද්දී ලක්දිව රජකම් කළේ ඔබ කවුරුත් දන්නවා දේවානම්පියතිස්ස රජතුමා. ඒතර දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේට පැහැදුනා. මිහිඳු මහරහතන් වහන්සේ නිසා දවස් 7ක් ඇතුළත ලංකාවේ මාර්ගඵලලාභින් බිහි වුණා 8500ක්. දවස් 7ට ලංකාවේ මාර්ගඵලලාභින් බිහි වුණා 8500ක්. මිහිඳු මහරහතන් වහන්සේ දවසක් දේවානම්පියතිස්ස රජතුමා සමග මේ භූමියට වඩිනවා. එතකොට මහසාල දිව්‍යපුත්‍රයා රහතන් වහන්සේට වඩින්න මඟහසර හදලා තියෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ මෙතෙන්ට වැඩම කළාට පස්සේ දැක්කා තථාගතයන් වහන්සේ සමාධි සමාපත්තියෙන් වැඩ හිටපු හැටි. අනාගතයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් සෑයක් හැදෙන හැටි මේ ස්වර්ණමාලි සෑරජානන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ දිවසින් දැක්කා. දැකලා ඒ මිහිඳු මහරහතන් වහන්සේ පිටිපස්සේ මල් අරන් එනවා. එහෙම රාජසේවකයෝ එනවා.
සපුමල් වට්ටියක් ගෙනල්ලා තිබ්බා. මිහිඳු මහරහතන් වහන්සේ සපුමල් වට්ටියට අත දාලා සපුමල් මිටක් අරන් මේ සෑරජාන් වහන්සේගේ පිහිටි මැදේ මණ්ඩලේ ඒ සපුමල් ටික මෙහෙම විසිරවනවා. ඒ විසිරවනකොටම මේ මහ පොළොව කම්පා වෙන්න පටන් ගත්තා. තොටිල්ලක් වාගේ සෙලවෙන්න පටන් ගත්තා පොළොව. අර මල් විසිරවනකොට දැන් වෙන කොහෙවත් නෙමෙයි මේ මෙතනමයි. මේ සෑරජාන් වහන්සේගේ පිහිටි භූමියේ අපේ මිහිඳු රහතන් වහන්සේලා සැරිසරපු බිමක් මේ. දැන් අපිට පිරෙන්නේ නැති වුණාට. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ගෙන් අහනවා දේවානම්පියතිස් රජතුමා, අනේ ස්වාමීනි මොකද්ද මේ අසිරිය? මේ පොළොව තොටිල්ලක් වගේ හෙලවෙනවනේ කියලා. කියනවා රජතුමනි, අනාගතේ මේ ස්ථානයේ තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නිදන් වෙලා මහා ස්තූපයක් හැදෙනවා. ඒක තුන් ලෝකේටම ආනුභාව සම්පන්නම සෑය. ඉතින් ඒ සෑ රජාණන් වහන්සේ පිහිටන භූමිය මෙතනයි. අපගේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩ සිටිය තැනයි මෙතන කියලා කියනවා. එහෙම විස්තර කරනකොට පින්වත්නි, දේවානම්පියතිස් රජතුමාට ආසා හිතෙනවා ඒ මහා සෑය මම හදන්න ඕන කියලා. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරන රජතුමනි, ඔබට කරන්න ඕන දේවල් තව තියෙනවා. මෙතන මහා සෑයක් හදන්නේ ඔබගේ මුණුබුරේ. ගාමිණී අබය කියලා පහළ වෙනවා ඔබගේ මුණුබුරේ. ඒ මුණුබුරා විසින් තමයි මේ තැන රජතුමනි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට මහා ස්තූපයක් හදන්නේ එතුමා. එතකල් ඒත් එක්කම නවමහල් මහා ප්‍රාසාදයක් හදනවා ලෝවා මහපාය කියලා. ඒ ශාසනික කටයුත්ත ඒ නරේන්ද්‍රයා විසින් සිද්ධ වෙන්නේ. ඉතින් රජතුමාට හරි සතුටුයි, මගේ පරම්පරාවේ කෙනෙක්මනේ මේ සෑය හදන්නේ කියලා. විශාල ගල් කණුවක් ගෙනල්ලා ඒ ගල් කණුව උපමට්ටම් කරලා ඒ ගල් කණුවේ ලිව්වා, අනාගතේ පහළ වෙන ගාමිණී අබේ කියන රජතුමා මේ ස්ථානයේ 120 උස මහා ස්තූපයක් හදනවා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට කියලා ගල් කුළුණක ලියලා හරියටම මැද හිටවල තිබ්බා. දැන් මේ කොත් වහන්සේ තියෙන තැන යට. ඊට පස්සේ දැන් ඔන්න ආයෙත් දැන් අමතකයි කට්ටියට, ආයෙත් කැලි වැවෙනවා. දැන් කාටවත් කැතගුණ කරන්න බෑ භූමියේ. මේ භූමිය පිරිසිදුවම තියෙනවා. ඊට පස්සේ ඔබ දන්නවනේ දුටුගැමුණු රජතුමා පහළ වුණානේ. දුටුගැමුණු රජතුමා පහළ වුණාට පස්සේ දුටුගැමුණු රජුරෝ යුද්ධ 28ක් කළානේ දසමහ යුද්ධයත් එක්ක. දුටුගැමුණු රජුරෝ බුද්ධ ශාසනය බේර ගන්න ඕන කියලා රුහුණේ ඉඳලා මේ අනුරාධපුරයට එන්නේ රුවන්ගල්ලි මහා සෑය ගැන දැනගෙන නෙවෙයි. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේත් තූපාරාමෙත් බේරගන්න. මොකද ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ තූපාරාමයේ සහිත මේ අනුරාධපුර ප්‍රදේශයේ එළාර පාලනයෙන් තිබුණේ. ඊට පස්සේ පින්වත්නි, ඒ දුටුගැමුණු මහ රජතුමා, ඒ ගාමිණී අබේ රජතුමා මේ යුද්ධ 28ක් කරලා එළාර රජතුමාව විනාශ කරලා ඒ බලය අයින් කරලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බබළුණා කියන අදහසින් ලක්දිවම එක්සේසත් කළා. ගාමිණී අබේ රජතුමා, දුටුගැමුණු රජතුමා කල්පනා කරනවා රජකමටපත් වෙලා මම දැන් විශාල මේ මිනිස්සු ප්‍රමාණයක් මරලා දැම්මා යුද්ධයේදී. දැන් ඒ වෙනකොට රුවන්වැලි සෑය හදලත් නැහැ, රජුරු රජකමටපත් වෙලා විතරයි. ඒකට මේ ලංකාවේ මිනිස්සුන්ට වඳින්න තියෙන්නේ මේ අනුරාධපුරේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ථූපාරාමයේ විතරයි. රජුරු කල්පනා කරනවා මම විසින් පව් කළා ගොඩාක් මේ යුද්ධයේදී, මට සුගතිය වැහුණවද්ද නිරේ යන්න වෙයිද කියලා හිතෙනවා. එහෙම හිතෙනකොට රහතන් වහන්සේලා දිවසින් දැකලා රහතන් වහන්සේලා 8 නමක් රජගෙදෙට එනවා.
අටනමක් රජගෙදිට ඇවිල්ලා පින්වත්නී ඒ රහතන් වහන්සේලා රජතුමාට කියන ඔබතුමා මෙහෙම එකක් හිතුවා නේද? එහෙමයි ස්වාමිනේ කිව්වා. කිව්වා රජතුමනි, ඔබ බුද්ධ ශාසනයේ බබළුවන්ට ඉපදිච්ච කෙනෙක්, සසරේ ගොඩාක් පින් කළා තියෙන කෙනෙක්, රජතුමනි අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍ර මහා ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වෙන්නේ ඔබ. ඔබ සසරෙන් නිදහස් වෙනවා. ඒ නිසා ඔබට මේ පාප කර්ම විඳවන්න කාලයක් යෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒව ගැන හිතන්නේ නැතුව බුද්ධ ශාසනයේ බබළුවන්ට ඕන කටයුතු සම්පාදනය කරන්න කියලා මේ රහතන් වහන්සේලා ත්‍රිද ගැන්නුවා අපේ දුටුගැමුණු රජතුමා. ඉතින් දුටුගැමුණු රජතුමා ප්‍රීතියට පත් වෙලා, පින්වත්නි ප්‍රීතියට පත් වෙලා ආන්න ඊට පස්සේ තමයි කල්පනා කරන්නේ, මම පොරොන්දු වෙලා තියෙනවා සංඝයාට මොකුත් නොදී ආහාරයට ගන්නෑ, ආහාර වෙලක් ගන්නෑ කියලා. ජීවිතේ ආපස්සට කල්පනා කරලා බැලුවා, සංඝයාට මොකුත් නොදී මම ගත්ත දෙයක් තියෙනවද කියලා. ඊට පස්සේ දැක්කා සංඝයා, මතක් වුණා සංඝයාට නොදී දවසක් කලබලේ ලුණු මිරිසක් කාපෝ. ආ නේ වෙනුවෙන් හදපු සෑයේ තමයි මොකද්ද? මිරිස වැටිය. ඒ කියන්නේ රජ්ජුරෝ යුද්ධෙට යනකොට ඒ රතේ ඉස්සරහින්ම තියෙන ජයකොන්ති රත්තරන්, ඒ කොන්ති මැද සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන තමයි හැමතැනකම යන්නේ. ඊට පස්සේ යුද්ධෙට ගිහිල්ලා ඒ ජයකොන්තේ සහිත රතේ එක තැනක පිහිටවල පින්වත්නි ඒ උපහාර පූජා පවත්වන්න පිරිස මේ යොදවල රජුරු යුද්ධෙට යනවා. ඒ ජයකොන්ති දවසක් නානකොට ගලක් උඩ තියලා නා රජුරු දියකෙලියේ දෙනවා. උඩ ගොඩට එනකොට ගන්න බෑ. ඒ ගල උඩ ඒ ජයකොන්තේ තිබ්බ විදිහටම ඇලිලා. අන්න ඒ වටකොට සැදු සෑය තමයි අපිට පෙනෙන මායි මේ වැඩේ ඉන්නේ. මොකද්ද මහ සෑය නම? මිරිස වැටිය. රජ්ජුරුව කරපු පළවෙනි සෑය. ඊට පස්සේ රජතුමා දවසක් ජයසිරි මහ බෝධීන් වහන්සේ වඩින්ට යනවා මෙතනින්. මේහා පැත්තෙන් යනවා. ජයසිරි මහ බෝධීන් වහන්සේ වඩින්ට මේ වන්දනා කරන්නට යන ගිහිල්ලා රජ්ජුරුව මේ කහවණු ලක්ෂයක පූජාවක් කළා. රන් රිදී මුතුමැණික් අතුරලා ඊට පස්සේ මේ නිල් මානිල් වලින් සරසල විශාල පූජාවක් කළා ජයසිරි මහ බෝධීන් වහන්සේගේ. එහෙම පූජාවක් කරලා පින්වත්නි මෙතනින් යනවා රජතුමා, මෙතනින් යනවා. යනකොට රජතුමාට අර බලන පින් බලයට වෙන දේවල් රජතුමා සමහරට මෙතනටම මහසාල දිව්‍ය රාජයාගේ බැල්මක්. ඒක රජතුමාගේ නිකම්ම ගමන් මාර්ගය වෙනස් වෙලා මේ පැත්තට එනවා. එනකොට අර කටු රොහල් ගොඩින් කාටවත් එන්න බැරියව තිබ්බ තැනට නිකම්ම පාර හැදිලා හැදිලා රජ්ජුරුව ගිහිල්ලා ඇවිල්ලා නතර වුණේ අර ගල් කණුව ළඟ. ඒ ගල් කණුවෙන් කොටලා තියෙනවා. මොකද ගල් කණුවෙන් කොටලා තියෙන්නේ? ඈ අනාගතයේ පහළ වෙන ගාමිණී අබේ කියන රජතුමා මේ ස්ථානයේ මහා ස්තූපයක් කරනවා කියලා. එතකොට රජතුමාට ප්‍රීතියක් උපන්නා. අතීතයේ හිටපු රජවරු මාව දැකලා තියෙනවා කියලා. රජතුමාට මතක් වුණා ඒ වෙනකොට රජ මාලිගාවෙත් කරඬුවක තිබ්බ රම් පතක අනාගතයේ පහළ වන ගාමිණී අබේ කියන රජු නවමහල් ප්‍රාසාදයක් හදනවා. ඊළඟට ස්වර්ණමාලි මහා ස්තූප ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා තැන්පත් මහා සෑයක් හදනවා කියලා රම්පත්තිරුවක තිබ්බා. ඉතින් ඒක කියවලා රජතුමා ලෝවා මහා ප්‍රාසාදේ හදලා තිබ්බේ. දැන් ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේ පිහිටන මේ භූමියට එන්න කලින් ලෝවා මහා ප්‍රාසාදේ හදලා තිබ්බේ. ලෝවා මහා ප්‍රාසාදේ හැදුවේ දෙව්ලොවේ ඉන්නවා බරණී කියලා දෙව්දුවක්. ඒ දෙව්දුවගේ විමානෙ විදියට හැදුවේ. ඉන්දගුත්ත මහරහතන් වහන්සේ තමයි උපකාර කළේ. රහතන් වහන්සේලා තමයි ඒ සැලැස්ම ගෙනාවේ.
බලන්න පින්වත්නි, ලෝකේ තියෙන අනිත්‍යතාවේ රහතන් වහන්සේලා හදලා දුන්න ප්ලෑන් සැලැස්මට හදපු නවමහල් ප්‍රාසාදය ඉන්දියාවට පේනවා කියනවා. මීට අවුරුදු 1500කට කලින් ඉන්දියාවේ සංචාරය කරපු හියුන් සෙන් පොතක ලියලා තියෙනවා ලෝවා මහ ප්‍රාසාදයේ උඩම තිබ්බ මැණිකේ එළිය ඉන්දියාවට පේනවා කියනවා. මැණික් කියන්නේ දැන් අද කාලේ මැණික් අපි ටෝච් ගහලානේ බලන්නේ. එහෙම නෙවෙයි මැණික් කියන්නේ. මේ අපි ලයිට් එලියක් ගත්තොත් විශාල ලයිට් එලියක් තියෙන ඒ වගේ මැණික් එළියෙන් යන්නේ එන්නේ. දැන් සමහර වෙලාවල ලෝවා මහ ප්‍රාසාදයේ තියෙන මැණික් එළිය මේ පැත්තම ලා එළියක් තියෙනවා. අද මේ මැණික් කවුරුවත් දැකලා නැහැ. සීනෙන්වත් දැකලා තියෙනවද කියලා සැකයි. අද කාලේ මැණික් බලන්නේ කොහමද? මැණික් ගල අරන් ටෝච් එකක් ගහනවා. ඉස්සර එහෙම නෙවෙයි. මැණික් එළියක්. මාණික්‍ය රශ්මිය කියලා කියන්නේ. අද කාලේ මොකක්වත් නැහැ නේ. ඒක තමයි අද කාලේ ස්වභාවය. ඉතින් ඒ ලෝවාමා ප්‍රාසාදයේ උඩ තිබ්බ මැණික් එළිය ඉන්දියාවටත් පේනවා කියන්නේ කොච්චර එළියක්ද කියලා බලන්නකෝ. ඉතින් රජතුමා මේ ස්ථානෙට ඇවිල්ලා ඒ ගල් කණුව දැකලා සන්තෝෂයටපත් වෙලා රජ මාලිගාවට ගිහිල්ලා කල්පනා කරනවා, දැන් මිනිස්සු යුද්ධය නිසා ගොඩාක් වෙහෙසටපත් වුණා. මහා සෑයක් හදද්දී මිනිසුන් වෙහෙසටපත් කරන්නේ නැතුව මම කොහොමද ගැඩොල් හදන්නේ? ගැඩොල් හොයාගන්නේ මේ කර්මාන්ත කරන්නේ කොහොමද කියලා කල්පනා කළා. එදා රෑ මෙතන ගල් කණුව දැක්ක දවසේ, මෙතන පිහිටි ගල් කණුව අදටත් තියෙනවා අපිට බලන්න පුළුවන් විදිහට. කොහෙද තියෙන්නේ? මේ මළුවෙන් එළියේ තියෙනවා. ඊට පස්සේ රජතුමා එහෙම කල්පනා කරන රජතුමාගේ සේසතේ හිටපු දේවතාවය දැක්කා. දැකලා දේව් විමනක් ගාන කී කිය යනවා. දුටුගැමුණු රජතුමා මහා සෑයක් හදනවා. ඒ සෑයට උදව් කරන්න කියලා. ශක්‍රදේවින්දයා විස්කර්ම දිව්‍ය පුත්‍රයාට අනකලා ඔබ ගිහිල්ලා ගැඩුල් මවන්න කියලා. මෙතුරු පින්වත්නි, මේ ගැඩොල් තියෙනවා ගම්බීර කියලා. මේ අනුරාධපුරේට උතුරු දෙසින් ගම්බීර කියලා. මහිතේ දෙදරුව ඊට කියන්නේ. ඒ ගම්බීර කියන ඔයා ඉන්නේ විශාල ගැඩොල් ගොඩක් මැවුණා. විශාල ගැඩොල් ගොඩක් මැවුණා. ඒ ගැඩොල් ගොඩක් මවලා ඒ දෙවිය අතුරු දහන් වුණා. පහුවදවුදේ එතනින් යනවා වැද්දෙක්. ඒ වැද්දාට ගැඩොල් ගොඩ පෙන්වන්න ඕන නිසා ඒ වැද්දා ළඟින් විශාල තලගොයෙක් දුවගෙන යනවා. ඒතුළු වැද්දා තලගොයා පිටිපස්සේ යනවා. ගිහිල්ලා රිංගගත්තේ ගැඩොල් ගොඩට. ඒතුළු බලනකොට මහා කන්දක්, ගැඩොල් කන්දක්. ඊට පස්සේ මෙයා කල්පනා කළා රජතුමාස මහා ස්තූපයක් හදන්න හිතනවලු කියලා. එකෙන් ගැඩොල් කැරට කිහිපෙකුත් අරන් මාලිගාවට ආවා. මාලිගාවට ඇවිල්ලා කිව්වා, රජතුමනි මේ වගේ විශාල ගැඩොල් කන්දක් පහළ වෙලා. එතකොටම තව එනව ඇමතියේ. ඒ ඇමති ඇවිල්ලා කිව්වා, ස්වාමීනි මේ තඹවිට කියලා ගමක් තියෙනවා. ඒ තඹවිට ගමේ මේ තඹ පහළ වෙලා පොළොවේ. ඊළඟට තවත් ඊසාන දිසාවෙන් මුතු පහළ වෙලා. මේ විදිහට එක එක දිසාවලින් මුතු මැණින් පහළ වුණා. දැන් රිදී ගමෙන් රිදී පහළ වුණා. ලෙනක්කාසේ අදටත් තියෙනවා ඒ තැන. ලෙනක්කාසේ රිදී කඳක්. ඒ කියන්නේ මේ කණුවක් වගේ පොළොවේ නිකන් රිදී කණුවක් උඩට මතුවෙනවා. ඒතර ඒක හොයාගත්තේ කොහොමද? ඒක හොයාගත්තෙත් එක මිනිස්සෙක් ව්‍යාපාරිකෙක් එතනින් යනවා. යනකොට වෙළඳාම් කරන කෙනෙක් ඒ පැත්තෙන් යනකොට කොස් වරක ගෙඩියක් දකිනවා. විශාල වරක ගෙඩිය. ඉතින් මෙයා ඒ වරක ගෙඩිය කැපුවා. කපලා මෙයාට මතක් වුණා සංඝයා. අනේ හාමුදුරන්ට පූජා කරන්න නැත්නම් වරකම් කියලා. ඊට පස්සේ මෙයා කෑ ගහලා කිව්වා, අනේ රහතන් වහන්සේලා වඩින සීක්වා කියලා. ඒතර ඒ කාලේ ශ්‍රද්ධාවන්ත කෙනෙක් යමක් සිහි කරනකොට රහතන් වහන්සේලාට ඒක දැනෙනවා.
රහතන් වහන්සේලා හතර නම වැඩම කළා. වැඩම කළාට පස්සේ මෙයා අර වරක මේ අර නැට්ටෙන් අල්ලගෙන මෙහෙම අදිනවා. අදිනකොට අර මේ ඒ වරකවල තිබ මැද මේ ගැළවිලා ඇවිල්ලා ඒකෙ පිරෙනවා පැණි. ඉතින් වරක ගිරිය මෙහෙම උස්සලා අර පාත්‍ර හතරටම පැණි පුරවනවා. ඊට පස්සේ දැන් මෙයා බැලුවා දැන් වරක පූජා කරන්න කතා කළේ පැණි පූජා කළේ. ආයෙත් කතා කළා රහතන් වහන්සේට ආරාධනා කළා. ආයෙත් වැඩි හතර නම. ඊට පස්සේ මෙයා වරක මඳුළු ගලවලා අර රහතන් වහන්සේලාගේ පාත්‍රවලට පූජා කරනවා. තුන්නම කහසින් වඩිනවා. ඉන්දගුත්ත රහතන් වහන්සේ එයාට පේන්නම එහෙම වඩිනවා එක තැනකට කුටියකට. අදට ඒ හිට වැඩ හිටපු කුටියත් අද තියෙනවා රිදිගම. ඊට පස්සේ ඒ කුටියට වැඩම කළා වරක වළඳලා. අර උපාසක මහත්තයරි කියනවා අර වෙළඳාම් කරන කෙනාට මේ පැත්තෙන් යන්න කියලා අර ගුහාව ළඟින් යන පාරක් පෙන්නවා. ඉතින් ඒ රහතන් වහන්සේම තමයි පාර මවන්නේ. ඒ පාර මැදින් යනකොට අර රිදී කඳ දකිනවා. ඒ ඊට පස්සේ මෙයා පොරවෙන් ගහනවා බලන්න මේක රිදීද කියලා. ඇත්තටම රිදී. රිදී මේ කෑල්ලක් කපාගෙන රජතුමා ගාවට එන. එයාත් එන්නේ අර පණිවිඩ ඔක්කොම එන වෙලාවේ. ඊළඟට තව තැනක මිරිස් ගල් වගේ මැණික් මතුවෙලා. තව පැත්තක කුඹුරක වී වපුරලා උදේ බලනකොට වී නෙවෙයි ඒවා රත්තරන් වෙලා. ඔක්කොම ලංකාවේ මහසෑ රජාණන් වහන්සේ හදනවා කියලා රජතුමා සිතපු පමණින් ලක්දිව නානා දෙසින් මුතු මැණික් රන් රිදී පහළ වුණා. මේවා සත්‍යම කතා. ඒතර මේ මහ පොළොවට පවා උවමනාවක් තියෙනවා මහා සෑයේ. මේ උතුම් මහා සෑයේ හදනකොට ඒ සෑය හදන්න අවශ්‍ය දේවල් පොළොවෙන් නිකම් මතු වුණා. මේ මහ පොළොව ලක්දිව මේ මහ පොළොව දන්නවා රත්නමාලී සෑ රජාණන් වහන්සේගේ අනුභවය. ඒකයි. ඊට පස්සේ රජතුමා එදාම ගියා කියනවා රිදී බලන්නත් උළු බලන්නත්. එදාම ගිහිල්ලා බලලා ඇවිල්ලා සතුටු වෙලා රජතුමා වෙසක් පුන් පෝය දවසේ මේ භූමියට එනවා. වෙසක් පුන් පෝය දවසේ මේ භූමියට ඇවිල්ලා මේ භූමිය සම්පූර්ණයෙන්ම සමතලම් කරලා ඉස්සලාම කරන්නේ මේ භූමිය සුද්ධ කරලා ඒ මෙතන තිබ්බ මැද තිබ්බ කණුව ගලවලා අයින් කරනවා. මෙතන තිබ්බ මැද කණුව ගලවලා අයින් කළා. අදටත් මේ මළුවෙන් පිට තියෙනවා ඒ කණුව. ඔබ බලන්න මේ මළුවෙන් පිට වැලි මළුවෙන් අයිනේ ඒ දේවානම්පියතිස්ස රජතුමා විසින් අකුරු කොටපු ගල ගල් කුළුණ තියෙනවදට. එහෙම අයින් කළා සම්පූර්ණ මේ මළුව සුද්ධ කළා වෙසක් පුන් පෝයේ දවසේ. ඒ සුද්ධ කරලා මේ සෑ මළුවේ පොළොව රියන් හතක් මේ පොළොවේ තිබ්බ මේ පස් අයින් කළා. සාමාන්‍යයෙන් රියනක් කියදෙක මිනිස්සු කතා කරනවා නම් අඩි එකහමරක් කියලා. අඩි 10 හමාරක්. අඩි 10 හමාරක් පොළොව ඇතුලේ පස් අයින් කළා. පස් අයින් කරලා දැන් මේ විස්තරය තියෙනවා ඒ තූපවංශී. අඩි 10 හමාරක් පොළොව හාරලා පස් අයින් කළා කියලා කියන්නේ. එතකොට ඒකේ තියෙනවා ප්‍රාකාරය සීමා කරගෙන. ඒ කියන්නේ මේ ප්‍රාකාරය දක්වා සම්පූර්ණ මේ භූමියේ පොළොව පස්ස අයින් කරන අඩි 10 හමාරක් අයින් කරලා කරන්නේ පින්වත්නි ඉස්සලාම දැන් මේවට සමහර වෙලාවට රහතන් වහන්සේලා ඉර්ධියෙන් උපකාර කරනවා ඇති. මෙච්චර කෙටි කාලෙකින් මේවා කරගන්න. අනිතක ඊටත් වැඩිය යෝධයෝ ඉන්නේ. දුටුගැමුණු රජුරණ දසමහ යෝධයෝ හිටියානේ. ඉතින් ඇයි එතන ලබ්‍ය වසඹ යෝධයාම හිටියන්නේ වැවක් බඳිනවනේ දවසින්. දවසින් මිනිස්සු 20ක් විතර උස්සලා දාන පස් එකපාරින් මෙහෙම දානවා කියනවා. උදැල්ල විශාල ඉතු ලබ්‍ය වසඹට තියෙන හැටි විශාල උදැල්ලක් වැඩ කරනකොට මිනිස්සු 20ක් විතර දාන පස් එයා එකපාරින් දානවා. ඉතින් ඒවත් එක බලනකොට මේ පොළොව අඩි 7 10 හමාරක් එහෙම නැත්නම් රියන් 7ක්
මේ පොළොව කනින්ඩ පොළොයි පස් අයින් කරන්න ඒ කාල යෝධයන්ට කෙටි කාලයකින් ශක්තිය තිබුණා. ඔන්න ඊට පස්සේ බලන්න මේ පොළොව හදපු හැටි, පාදම හදපු හැටි. ඉස්සල්ලාම මොකද කළේ, පස් ඉවත් කරලා දසමහායෝධය කියන්නේ ඒ යෝධයන්ටත් ඉන්නවා. අපි කියමු නන්දි මිත්‍ර නම් එයාටත් තව යෝධයෝ 10ක් ඉන්නවා. ගෝටයිම්බර නම් එයාටත් තව යෝධයෝ 10ක් ඉන්නවා. ඒ වගේ එක එක යෝධයන්ට යෝධයෝ ඉන්නවා. ඒ සියලු යෝධයෝ එකතු වෙලා මේ අඩි 10 හමාරක් යට මේ සෑය මළුවේ තියෙන අතුරන ගල් අතුරලා, ඒ ගල් අතුරල ඒ කුඩින් ගල් කුඩු කරපු ගල් කුඩු දානවා. යෝධයෝම ගල් කුඩු කරනවා. එහෙම දාලා ඒ ගල් කුඩු මත ඇත්තු ගෙනල්ලා ඒ ඇත්තුන්ගේ පතුල් සම්වලින් වහනවා. සපත්තුවක් දැම්ම වගේ සම්වලින් වහලා ඒ ඇත්තුලව පාගවනවා. අර ගල් හොඳට ඇතුළට කිඳා බහින්න. එහෙම පාගවලා නවනීත මැටි, රහතන් වහන්සේලා නවනීත මැටි ගෙනත් දෙනවා. හිමාලය තියෙනවා පින්වත්නි විශාල දිය ඇලි. ඒ දිය ඇලි උඩින් වැටෙනකොට මීදුමෝ වගේ වතුරක් විහිදගෙන යනවා. දැන් අපි මේ දුම් හිඳ දැකලා තියෙන මේ පින්වතුන්, දුමක් වගේ යන්නේ. එහෙම දුමක් වගේ ගිහිල්ලා වැටිලා පොළොව තෙත් වෙලා. ඒතකොට හැම වෙලාවෙම සිවුම් දුමකින් පොළොව තෙත් වෙන නිසා එතන තියෙන මැටිවලට කියනවා නවනීත මැටි කියලා. ඒ නවනීත මැටි ගිතෙල් වගේ, බටර් වගේ. එතකොට මෙතන ගල් අතුරලා මේ ඇත්තුන්ගෙන් පොළොව පාගනකොට රහත් සාමණේරයන් වහන්සේලා ඉරිදීෙන් කඳු ගණන් ගේනවා නවනීත මැටි. ඒ නවනීත මැටි ගන්නලා මැද තියෙනවා. තිබ්බට පස්සේ ඒවා අතින් මෙහෙම කර කර මේ අතුරනමයි භූමිය පුරාම නවනීත මැටි. ඊට පස්සේ ඒ නවනීත මැටි උඩ ගැඩල් තියාගෙන යනවා. දැන් හම්බෙච්ච ගැඩල් තියෙනවනේ. ගැඩල් තියාගෙන යනවා. ඒ ඊට පස්සේ ඒ ගැඩල් වල කුස්තුරයි ඒ ඔක්කොම නවනීත මැටි වලින් තමයි වහන්නේ. ඊට පස්සේ ඒක උඩින් බොරළු බදාමයක් හදලා බොරළු අතුරනවා. බොරළු බදාමයක්. ඊට පස්සේ ඒකට උඩින් අතුරනවා කුරුදු පහන් කියලා පාෂාණ වර්ගයක් තියෙනවා. දැන් ලෝකේ එක එක පාෂාණ, දැන් ගන්නකො ගල් ගත්තත් එක එක විදිහට තියෙනවානේ. ඒ වගේ එක තවත් තිබ්බා කුරුඳු පාෂාණ කියලා. ඒ පාෂාණය ඇතිරෙව්වා. ඒකටත් ඊට පස්සේ ඒකටත් නවනීත මැටි ආදී දාලා හොඳට තද කරලා යකඩ දැලක් දැම්මා. ඒ යකඩ දැල දැන් අපි සාමාන්‍යයෙන් ඔය ස්ලැබ් එකක් දානකොට කම්බි කූරු බඳින්නේ, ඊටත් වැඩිය ශක්ති සම්පන්නව ගැට ගහලා නැති ඒ යකඩින්ම තමයි දැල හැදිලා තියෙන්නේ උණු කළා. ඒ දැලක් දැම්මා. සම්පූර්ණ භූමියටම යකඩ දැලක් දැම්මා. යකඩ දැලක් දාලා ඒකට උඩින් ආයේ සුවඳ මැටි ඇතිරුවා. සුවඳ මැටි ඇතුරලා ඒකට උඩින් තිරිවානා ගල් ඇතුරුවා. තිරිවානා ගල් ඇතුරලා ඒකට උඩින් ආයෙත් ගල් ඇතුරුවා. ගල් ඇතුරවලා රසදිය ලාටු උණු කරලා ඒක උඩින් දැම්මා. රසදිය ලාටු උණු කරලා දාලා අඟල් 8ක විතර තඹ පතුරක් ඇතිරෙව්වා. දැන් මේ තමයි ෆවුන්ඩේෂන් එක. මේ උතුම් මහසෑයි පාදම හැදෙන හැටි. තනිකර අඟල් 8ක තඹ පතුරක් ඇතිරුවා. තඹ පතුරක් අතුරවලා සිරියල් යම් පාෂාණ වර්ගය තලතෙරින් අඹරලා අඹරලා අර තඹ පතුර උඩින් දැම්මා. දාලා ඒ මත අඟල් 4ක විතර රිදී තහඩුවක් ඇතුරුවා. එතකොට අවසානයේට උඩින් ඇතුරුවේ රිදී. ඉතින් ওই ටික ඔක්කොම ඉවර වෙනකොට රියන් 7 හමාරක් උඩට පිරිලා. අඩි 10 හමාරක් උඩට පිරිලා. මහා සෑයේ පාදම මේ තුන් ස්වර්ණමාලි සෑ රජුන්ගේ පාදම මේ විදිහට හැදෙනවා. ඊළඟට පින්වත්නි මේ විදිහට හැදෙද්දී ඔන්න ඇසල පෝයාව. දැන් වෙසක් පොසොන් ඇසල මාස දෙකකින් ඔය ඔක්කොම කටයුතු කරලා ඇසල පුම් පොහොය දවසේ රජතුමා මහා සංඝරත්නයට කියා හිටිනවා, ස්වාමීනි හෙට මහා සෑයේ මුල් ගල් තියමු. ඔන්න ඒකට ඇසල පෝය දවසේ තමයි මහා සෑයේ මුල් ගල් තියන්නේ.
මේ උතුම් මහසෑය. ඊට පස්සේ කියන ඔබ වහන්සේලා සංඝයාට ආරාධනා කරන්න කියලා. ඊට පස්සේ සිරිදේව විසාක කියන අමාත්‍යවරුන් දෙදෙනාට රජ්ජුරුව පවරනවා මහසෑයේ මළුව හදන්න, සරසන්න. එතකොට මේකේ හරියට විස්තර වෙනවා ඒ චෛත්‍යයකට මුල්ගල් තියෙන උඩ කරන්න ඕන දේවල්. ඉතින් මෙයාලා මේ අමාත්‍යවරු කවුරු මේවා සැරසුවත් සරසන්නේ රහතන් වහන්සේලාගෙන් අදහස් සැරන්නේ. එතකොට දැන් මළුව සරසලා තියෙනවා කොහොමද? වටේටම පුන් කලස් තියලා තියෙනවා පස් පියුමෙන්. සුදු නෙළුම්, රතු නෙළුම්, ඒ වගේ නිල් මානෙල්, ඒ වගේ රතු ඕලු, සුදු ඕලු, කුමුදු මල්, මේ හැම දෙයකින්ම දියගොඩ මල් වලින් සරසලා තියෙනවා. සරසලා දැන් රිදී තහඩුවනේ තියෙන්නේ. දැන් පාද මැරන් ඒ රිදී තහඩුවේ ලදපස් මල් ලිහලා තියෙනවා. කුසතන, දෑසමන්, ඒ වගේම එල්නාබ, සුන්සාල්, මේ විදිහට ඔය කියපු පහ ලදපස් මල් ලිහලා. ඉහලා වනමල් ගෙනල්ලා ඒ ලදපස් මල් උඩින් එහිනවා මේ භූමියේ. චෛත්‍යයේ තමයි මුල්ගල් තියෙන බිම. ඉහලා පොන් කලස් තියලා වටේටම කොඩි කණු හිටවල තියෙන උණ කොළපාට උණ ගස් වලින් කියන එක හිටවල තියෙන්නේ. වටේටම මේ කොඩි කණු ඉඳලා එක කොඩි කණුවක රතු පාට කොඩියක්, නිල් පාට කොඩියක්, ඊළඟ කොඩි කණුවේ කහ පාට කොඩියක්, ඊළඟ කොඩි කණුවේ රතු පාට කොඩියක්, ඊළඟ කොඩි කණුවේ සුදු පාට කොඩියක්, ඊළඟ කොඩි කණුවේ දැඹිලි පාට කොඩි කොඩියක්, ඊළඟ කොඩි කණුවේ ওই පාට පහෙන්ම කොඩි මේ කොඩියක්. බුදුරැස් මාලාව සිහි වෙන පාටින් සෑය වටා කොඩි කණු දැම්මකේ. ඊට පස්සේ මල් බිම ඉසිරෙව්වා කියනවා. මේ විදිහට මේ භූමිය සරසලා රජතුමා එන පාර දිගට, සංඝයා වඩින පාර දිගට පුන් කලස් තියලා වියම් බැඳෙව්වා. මේ විදිහට මේ ඒ වගේම අටකොණ පහන් දැල්ලුවා. මේ විදිහට නොයෙක් පූජෝපහාර තියලා කරලා පංචතූරිය නාදයෙන් අතත විතත විදතාන්ත ගණය සුසිරේ කියන ඒ පංචතූරිය නාදයෙන් ගෝසා පැවැත්තුවා. තුර මේ භූමිය එදා ඒ හේවිසි හඬින්, සාදු හඬින් ගිගුම් දුන්නා. තවම මුල්ගල් තියලා නැහැ. ඊට පස්සේ රහතන් වහන්සේලා ඉරිදීෙන් මේ ලෝකයෙන් වැඩ හිටපු රහතන් වහන්සේලාට දැනගන්න සැලැස්සුවා 5000ක්කල් බුද්ධ ශාසනය පවතින තුරු ආනුභාවයේ පතුරන මහා සෑයට මුල්ගල් තියෙනවා පැමිණෙන්න කියලා. පින්වත්නි, ලංකාවට වැඩපු රහතන් වහන්සේලාගේ ප්‍රමාණය 96 කෝටියක්. 96 කෝටියක් රහතන් වහන්සේලා වැඩලා තියෙනවා. බාරාණසියෙන් 12000ක් රහතන් වහන්සේලා, ඒ වගේම කාශ්මීරෙන් 60000ක් රහතන් වහන්සේලා මේ විදිහට එක එක දිශාවලින් වඩිනවා. එතකොට ඔන්න ඔය දවස්වල තමයි කියන්නේ, එදා තමයි කියන්නේ ලංකාවේ වීවේ ලගන්න බැරි වුණා කියලා. ඇයි ඒ? අහසින් වඩිනවා වඩිනවා ඉරාවුව බිමට වැටෙන්නේ නැහැ. ආ රහතන් වහන්සේලාගේ හේව නැල්ලෙන්. ඒ නිසා ලංකාවේ වීවේ ලගන්න බැරි වුණා කියන එදා. ඒ තරම් රහතන් වහන්සේලා වඩිනවා. ඒ රහතන් වහන්සේලා වැඩම කළාට පස්සේ ඒ රහතන් වහන්සේලා වලල්ලක් විදිහට වැඩ ඉන්නේ. වටේටම වලල්ලක් විදියට. එක පැත්තකින් ආනන්ද කියලා ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේගේ පිටිපස්සෙන් ඉන්න 500ක් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ ඔක්කොම ස්වාමීන් වහන්සේලාගේ නම ආනන්ද. ධම්මරක්කිත කියලා රහතන් වහන්සේ නමක් වැඩ ඉන්න උන්වහන්සේගේ පිටිපස්සේ 500ක් රහතන් වහන්සේලා ඉන්නවා. ඒ සියල්ලගේම නම ධම්මරක්කිත. මේ විදිහට රජතුමා දැන් මහා රාජා ශ්‍රීයෙන් මේ මහසෑයේ පිහිටන බිමට ඇසල පොම් පොයි දවසේ උදයාවා. ඇවිල්ලා පින්වත්නි, මහසෑය රජාණන් වහන්සේ පිහිටි භූමියේ, මේ හදන භූමියේ රජතුමා මැද අර ගල් කුළුණ අයින් කරපු තැන
හිටවනවා රං කනුවා රං කූරක්වාගේ හිටවල රිදී හුයෙන් රජතුමා දැන් සලකුණු කරන්න යනවා චෛත්‍ය හදන්නේ මේ වට ප්‍රමාණයට කියලා. ඊට පස්සේ රජතුමා රත්තරන් නූල් දැන් රං හුය අරගෙන මේ පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සට යනකොට එතන හිටියා සිද්ධාර්ථ කියලා රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ දැක්කා මේ රජතුමා සෑය හදන්න යන විශාලත්වය බලනකොට රජතුමාට සෑය හදලා ඉවර වෙන කලින් රජ්ජුරෝ කලුරිය කරනවා. ඒ වගේම අනාගතයේ මේ සෑය ওই විදිහට ලකුවට සෑය හැදුවොත් එහෙම සෑයට අනතුරක් වුණොත් එහෙම ප්‍රතිසංස්කරණය කරගන්න බැරි වෙනවා. ඒ නිසා මහ සෑයට සීමාව මම කියන්න ඕන කියලා සිද්ධාර්ථ මහරහතන් වහන්සේ කියනවා රජතුමනි නතර වෙන්න. ඉතින් රජ්ජුරෝ එකපාරම බැලුවා පිටිපස්ස. බලනකොට දැන් රජ්ජුරෝ දන්නේ නැහැ මේ රහතන් වහන්සේ ගැන විස්තරේ. ඊට පස්සේ අනිත් සංඝයා රජතුමාට නිතර පෙනෙන දකින්න සංඝයා කියනවා රජතුමනි ඔය කතා කළපු ස්වාමීන් වහන්සේ හරි ආනුභාව සම්පන්නයි. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කියන දෙයක් කරන්න කිව්වා. ඊට පස්සේ සිද්ධාර්ථ රහතන් වහන්සේ කියනවා රජතුමනි මහසෑයට සීමාව මම කියන්නම්. මං යම් භූමියක් වටේ මම යනවා. මම යනකොට මගේ පා තියෙන මේ පාද සටහන් වෙන තැන්වලින් රවුම ඇඳගෙන ඉන්න කිව්වා. කියලා සිද්ධාර්ථ මහරහතන් වහන්සේ වඩිනවා. ඒ සිද්ධාර්ථ මහරහතන් වහන්සේ වැඩපු රවුම තමයි මේ පළවෙනි පේසවලල්. මේ පළවෙනි පේසවලල් තියෙන තැන වටේට රහතන් වහන්සේ යනවා. ඒ රහතන් වහන්සේගේ සිරිපා පොළොවේ පිහිටනවා. ඒ පිහිටපු පතුල් කපාගෙන යන විදිහට තමයි ඉර ඇඳෙන්නේ. ඒතර මැද කේන්දරයක් නැතුව දැන් අපි සාමාන්‍ය රවුමක් අඳිනකොට නූලක් දාලා එහෙම අඳින්නේ. එහෙම නැතුව ඇඳෙනවා රවුම. ඉතින් රහතන් වහන්සේ සක්මන් කරපු රවුම තමයි ඒ තියෙන්නේ පළවෙනි පේසවල්ල. දැන් අපිට පේන නාන්සේලා සංසුන් සිත් ඇති ප්‍රඥාවෙන් පරතරට පැමිණි මේ ලෝකෙම වසඟ කරගත් උත්තමයන් වහන්සේලා. ඒකයි. ඊට පස්සේ මේ මහසෑ රජාණන් වහන්සේගේ මේ සෑ රවුම ඔන්න තීරණය වුණා. තීරණය වුණාට පස්සේ රජතුමාට හරි සතුටු ඇහුවා නම මොකද්ද? සිද්ධාර්ථ කිව්වා. සිද්ධාර්ථ කියන එකේ අර්ථය මොකද්ද? අර්ථය සිද්ධ වෙනවා. රජතුමාට ගොඩාක් සතුටුයි දැන්. ඊට පස්සේ රජතුමා මුල් ගල අරන් ඉස්සලාම ඇමති කෙනෙක් ලවා තමයි මුල් ගල තබවන්නේ. ඉතින් මුල්ගල තියෙනකොට රහතන් වහන්සේ නමක් මැටි නවනීත මැටි අරන් බිම මැටි තියෙනවා. තව රහතන් වහන්සේ නමක් පිරිත් පැන් ගිහිනවා. එතකොට ඒ පිරිත් පැන් වලින් මැටි ටික අනනවා. ඒ එක්කම කරන්නේ සංඝයා. ඒකනේ පුදුමේ. අද කාලේ කවුද ඔහොම කරන්නේ? දැන් රහතන් වහන්සේ මැටි ටික අනද්දි තව රහතන් වහන්සේ නමක් පැන් දානවා. ඊටසින් අර අමාත්‍ය ඇවිල්ලා ගල තියෙනවා. තව ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නම පිච්ච මල් දිනනවා. මහා සෑයට පළවෙනි මුල් ගල ওই විදිහට තියෙනකොට මේ ඝනකඩ බොල් මහ පොළව තොටිල්ලක් වගේ හෙලවෙන්න ගත්තා. මේ පොළව හෙලවෙන්න ගත්තා. පළවෙනි මුල් ගල තියෙනකොට මේ උතුම් සෑයේ මේ වගේ ප්‍රාතිහාර්ය සිද්ධ වෙලා නැහැ ලෝකේ වෙන කිසිම සෑයක. ඉතින් ඒ උතුම් සෑරජානන් වහන්සේ අපිට දැන් ඇස්වලට පෙනෙනවනේ කියලා හිතනකොට කොයිතරම් වාසනාවක්ද? ඔය මම කියන සියලුම සිද්ධි උනේ මෙතනනේ. දැන් අර 96 කෝටියක් රහතන් වහන්සේලා වැඩ හිටියේ මෙතනනේ. ඉතින් කොච්චර ආනුභාවයක්ද කියලා හිතන්නකෝ. අපි මේ ඉන්න සෑම තැනකම රහතන් වහන්සේලා වැඩ හිටපු තැන්. පින්වත්නි, ඊට පස්සේ මහසෑයි වැඩ ආරම්භ වුණා. ඉතින් රජතුමා කියනවා 96 කෝටියක් රහතන් වහන්සේලාට ස්වාමීනි මම දන් දෙනවා එක දිගටම දැන් චෛත්‍ය හදලා ඉවර වෙනකම්. ඊට පස්සේ කිව්වා බෑ බෑ. ඒ විදිහට දවස් 7කට අඩු කරගෙන දවස් 7ක් රජ්ජුරුව ස්ථාන 18කදී 96 කෝටියක් රහතන් වහන්සේලාට දන් දෙනවා. ඊට පස්සේ පින්වත්නි මේ සෑරජානන් වහන්සේ හදන්ඩ
වඩු බාසු නැකෙනෙක් එපැයි පෙදරේරුවේ අනවරය ඇව්වා. ඔන්න පිරිසක් එනවා. ඇවිල එක එක්කෙනා කෙනව මම මෙහෙම හදනවා, මේ හදනවා, මෙහෙම හදනවාකේ. එක තරුණ වඩු බාසුන්න කෙනෙක්, පෙදරේරු බාසුන්න කෙනෙක් ආවා. ඇවිල්ලා මෙයා එන්නේ මෙයාගේ ඇඟට දිෂ්ටියක් වැඩ කරනවා. කාගේ දිෂ්ටියක්ද වැඩ කරන්නේ? විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ. ඒකෙන් මෙයා යන්නේ, මෙයා දැක්ක ගම රජුරන් හිත වෙනස් වුණා. කිව්වා ඔබට පුළුවන්ද හෙව්වා සෑය හදන්න? පුළුවන් කොහොමද හදන්නේ හෙව්වා. මම මේ සෑයේ ගැඩොල් බඳින්න ගන්න මැටි මිනිස්සු 100ක් ලවා හාරවලා කුල්ලෙන් පොරලා බොරළු අයින් කරලා ඒ පස් වංගෙඩියේ දාලා මිරිස් ගලේ දාලා අඹරලා ඒ මැටි කිව්වා ගන්න. එලෙස ඒකෙන් හදන්න පුළුවන් ප්‍රමාණය තමයි කිව්වා දවසේ මම මේ සෑරජාන් වහන්සේගේ ගැඩොල් බඳින්නේ. ඊට පස්සේ කියනවා බොහොමගේ කිව්වා එහෙම මෝල් ගහෙන් කොටලා වනේලා කොටා මිරිස් ගලෙන් අඹරලා ඔය විදිහට ගත්තම මේ පැල හැදෙන්නේ, වල් පැල හැදෙන්නේ නැහැ කිව්වා. වතුර වැටුණා. ඊට පස්සේ කියනවා මේ සෑයේ හැඩේ කොහොමද? අන්න ඊට පස්සේ විස්කන්දිවි පුත්‍රයා ඇඟට එනවා. ඇඟට ඇවිල්ලා කියන රජතුමනි පැන්තාලියක් ගේන. දැන් අනිත් අයට මේක පේන්නේ නැහැ. මේ වගේ පැන් වාදනයක් ගේනවා. ඒ පැන් වාදනයක් ගෙනවට පස්සේ ඒ පැන් වාදනයට මෙහෙම ඇඟිල්ලෙන් ගහනවා. අර වඩු බාසුන්නේ. මෙහෙම පැන් වාදනයෙන් ඇඟිල්ලට ගහපු ගමන් අර වතුර ටික උඩ දිය බුබුලක් හටගත්තා. මෙහෙම රවුමට ලොකුවට දිය බුබුලක්. රජතුමාට කිව්වා මේ වගේ චෛත්‍යයක් හැදුනොත් කොහොමද හෙව්වා. ඉතින් සාමාන්‍ය කලින් දැකලා නැහනේ. මොකද තූපාරාම සෑය තියෙන්නේ මේ වී ගොඩක් විදිහට. ඒ කාද වෙනවා තූපාරාම සෑ රජාණන් වහන්සේ වී ගොඩක් විදිහට තියෙන්නේ. රජතුමාට ආස හිතුණා. රජතුමා කිව්වා ඔබ තමයි සුදුසු කෙනා. ඔබ හදන්න කිව්වා. මේ සෑය හදලා ඉවර වෙනකල්ම ඒ ප්‍රධාන පෙදරේරුවාගේ ඇඟට විස්කන්දිය පුත්‍රයාගේ බැල්ම තිබිලා තියෙනවා. මේ නිකං හැදිච්ච සෑයක් නෙවෙයි. ඒකයි. ඊට පස්සේ පින්වත්නි දැන් සෑය හදාගෙන රජුරු කල්පනා කළා දැන් ගැරුල් කොහොමද ගේන්නේ? ගැරුල් කොහොමද ගේන්නේ? දෙවිවරු මේක දැනගෙන අද දවසේ බඳින්න ඕන ගැඩොල් මේ පැත්තෙන් ගන්න ඕන ගැඩොල් ටික මේ පැත්තේ දොරටු ගෙනලා තියෙනවා. මේ පැත්තෙන් ගන්න ඕන ගැඩොල් ටික මේ පැත්තේ ගෙනලා තියෙනවා. දොරටු හතරේ ගැඩොල් තියෙනවා. රජුරු පිනට ලෝභයි. ඒ නිසා මොකද කරන්නේ? රජුරු වටේට පොඩි ප්‍රාකාරයක් දාලා තිබ්බේ. ලනුව මොකක් හරි කාම්බි ඇදලා හරි මොකක් හරි කරන්න ඇති. ඒ රජුරු ඇතුලේ වැඩට එන අය වැඩ කරලා යනකොට පඩි අරන් යන්න ඕනේ ඉදා. හාල් පොල් සීනි ඒවා දෙනවා. ඊළඟ කහවන්න දෙනවා. මේ විදිහට පඩි කිසි කෙනෙකුට නිකන් ගැඩොලක් දෙන්න බෑ. වැඩ කරන්න බෑ මහසෑයේ. මේ මහසෑයේ නිකන් වැඩ කරන්න බෑ කිසි කෙනෙකුට. ඔක්කොම පඩියටම කරන්න ඕන. ඊට පස්සේ දැන් ඔන්න ගැඩොල් බැඳගෙන යනකොට පින්වත්නි එක ස්වාමීන් වහන්සේ නමකට හිතුණා මේ චෛත්‍යයට මං උදව් කරන්න ඕන නිකන්. ඇයි යන ඔක්කොට මොන හරි දෙනවනේ, වැඩක් කළොත් මොන හරි දෙනවා. මල් ඇවිල්ලා පූජා කරලා යන්න පුළුවන්. එක ස්වාමීන් වහන්සේ නමං එළියෙන් මැටි ටිකක් අනලා ගුලියක් හදාගෙන මල් මිටක් අරන් මල් මිටේ මෙහෙම තියාගෙන හංගගෙන ආවා. ඇවිල්ලා වටේ පැදකුණු කළ චෛත්‍ය හදද්දින් වඳිනවා. පැදකුණු කළා අර ගැඩොල් බඳින එක්කෙනාට මැටි පිට දුන්නා. දැන් අරය මැටි දාන්න යනකොට මේක අමුතු මෙන්ටා. මූණ දිහා බැලුවා. බලනකොට සාවින්නාංශේ තමයි. ඊට පස්සේ කිව්වානේ කියලා පොඩ්ඩක් ඔළුවෙන් කිව්වා. මේක සේව් කරලා දාන්න කියලා. ඊට පස්සේ මෙයා ඉතින් කොහොම හරි කලබලේනේ වැඩ කරගෙන යන ගවන්නේ මැටි දැම්මා. හැබැයි මෙයා එක්කෙනෙකුට කිව්වා අද හාමුදුරනවා කොහෙන් හරි පිටින් මැටි ගෙනලා දුන්නා කියලා. මේ කතාව රජ්ජුරුවන්ට ගියා. රජ්ජුරුව මොකද කළේ? එක ඇමතියෙකුට මේ පැවරුවා. එයත් එක්ක කතා බහ කළා. ඔය හාමුදුරුව කොහොම හරි හොයාගන්න. ඊට පස්සේ කිව්වා ඒ හාමුදුරුව ආගන්තුක හාමුදුරුවම නිතර දැකලා නැහැ. මේ ළඟදී ඇවිල්ලා තියෙන. හොයාගන්න පුළුවන්ද? පුළුවන් කිව්වා. දවසක් වඳින්න ඉද්දී අර මේ වඩු බාසුන්න පෙන්නවා පෙදරේරුවා. අන්න අර හාමුදුරුව තමයි මැටිගුලිය දුන්නේ. ඊට පස්සේ රජ්ජුරුවන් ඇමතිතුමා ගිහිල්ලා කිව්වා හොයාගත්ත හාමුදුරු. කිව්වා ඔයා හාමුදුරේ නම් ජයසිරිමා බෝධින් වහන්සේ වඳින්න යනකොට හොඳ පිච්ච මල්ටියක් තියාගෙන හිටපන්. බෝධින් වහන්සේට වඳින්න මල් සුවඳ කුඩු සුවඳ මැටි තියාගෙන හිටපන්.
කොළ පූජා කරපන් කිව්වා. ඉතින් එයා බෝධීන් වහන්සේ ළඟ ඉන්නවා අර ස්වාමීන් වහන්සේ යන වෙලාවට. කොළ මල් ගොඩක් දීලා සුවඳ මැටි ටිකක් දීලා බෝධීන් වහන්සේට පූජා කරන්න කිව්වා. බෝධීන් වහන්සේට පූජා කළාට පස්සේ කිව්වා අර එදා මේ මැටි පිටක් දුන්න එකට පඩියට තමයි ඔක රජ්ජුරුව දුන්නේ කියලා. ඉතින් අර හාමුදුරන්ට දුක හිතුණා, ඇයි මට මගේ එකකට මේ ගණදිනුවක් කළේ කියලා. ඊට පස්සේ ඇමතිතුමා කියනවා, අනේ අපි රජතුමා මේ පුණ්‍ය ලෝභයට පින් කරගන්න තියෙන ආසාවට ඔහොම කරනවා මිසක්කා, ඔබ වහන්සේ මැටි පිටක් පූජා කරපු පිනට අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා මල් සුවඳ දුම් මේවා පූජා කළත් පිරිකර ලැබුණත් ඒ පින සමාන වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට සතුටු ඉතින් වන්දන මන කළා. තවත් ස්වාමීන් වහන්සේ නමකට ආස හිතුණා මාසෑයට ගැරුලක් පූජා කරන්න. ඒ කාඩවත් පිටින් මොනවක් ගේන්න දෙන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේගේ අඳුරන දායක මහත්තෙක් මහසෑය වැඩ කරනවා. මෙයා මේ ස්වාමීන් වහන්සේ දායක මහතෙන් ඇහුවා ගැඩොල් කොච්චර දිගපල්ලද? අරයා කිව්වා මෙච්චර මෙච්චර දිගපල්ල ඝනකම ඔක්කොම කිව්වා. මේ ස්වාමීන් වහන්සේ හුඹහක් කඩාගෙන වැටිච්ච තැනකින් මැටි අරන් ඇවිල්ලා සුවඳ මේ වතුරින් අනලා පිරිත් කිය කියා ගැඩොලක් හැදුවා. ගැඩොලක් හදලා ඒ ගැඩොල හිමීට සිවුර ඇතුලේ දාගෙන ඇවිල්ලා මෙතෙන් ඇවිල්ලා මල් ටිකක් පූජා කරන අටින් ගිහිල්ලා අර ගැඩොල් දැන් වඩු බාසුනේ මෙහෙම අතින් ගැඩොල් ගන්නවා මෙහෙම තියනවා බඳිනවා මෙහෙම ගන්නවා මෙහෙම තියනවා බඳිනවා. අර හිමීට පිටිපස්සෙන් ඇවිල් හොර රහසේ අර අතට දුන්න ගැඩොල. දැන් මෙයාගේ අතට දැම්ම පොඩ බර වෙනස් වගේ. බර වෙනස් වගේ කියලා දැම්මා. දැන්නට පස්සේ මූණ බැලුවා. ආ කතා කරගෙන ඉන්න වෙලාවන්නේ ඒ ගැඩොල තියලා බැන්දා. හැබැයි මෙයත් එක්කෙනෙකුට කිව්වා අද හාමුදුර නමක් මොකක් හරි ගැඩොලක් ගෙනත් දුන්නනේ මට. ඔන්න කතාව ගියා. ආයෙත් රජ්ජුරණක රජ්ජුරිකව හොයපං කියලා හාමුදුර හොයාගත්තා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේත් එක්ක යාළු කෙරිව රාජපුරුෂේ යාළු කළා. ඔබ වහන්සේ කොහෙද ඉන්නේ, කින්ද මන්ද, කවදද යන්නේ එහෙම කියලා අහලා අහවල් දවසේ මං යනවා කිව්වට පස්සේ ඒ යන දවස ඔක්කොම අහගෙන එදාට සිවුරු පිරිකර ගොඩාක් පිරිකර මල්ලක් හදාගෙන දැන් මෙයත් පිටිපස්සේ යනවා හාමුදුරුවොත් එක්ක. කොහෙද යන්නේ මේ මගේ යාළු හාමුදුර නමක් ඉන්නවා බලන්න යනවා කියලා ටික දුරක් ගිහිල්ලා අනේ ස්වාමීනි මට ටිකක් අමාරුයි වගේ මේ බෑකේ ගන්නකෝ කියලා බෑකේ දුන්නා. දීලා කිව්වා අහවල් ගමේ අර අහවල් තැන අපේ මේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්න උන්වහන්සේ බලන්න කියලා මං ආවේ කියලා ටිකක් වෙලා කතා කරලා කිව්වා මේක ඔබ වහන්සේට දෙනවා කියලා පිරිකර ටික දීලා කිව්වා ඔය පිරිකර ටික දුන්නේ රජ්ජුරුවෝ. අර එදා ගැඩොලක් දුන්න එකට හිලව්වට කියලා අර ස්වාමීන් වහන්සේගේ ඇස් වලින් කඳුළු වැටෙනවා කියනවා. අනේ මම කරපු දුර්ලභ හොර රහස කරගත්ත පින ඇයි ඝන දෙනුවකින් නැති කළේ කියලා. පින්වත්නි ඊට පස්සේ ඇමතිතුමා හරි ප්‍රඥාවන්තයි. ඇමතිතුමා කියනවා ස්වාමීනි රජ්ජුරුව ලෝභකමට ඔය කළා මිසක් අ පුණ්‍ය ලෝභයට ඔබ වහන්සේට මෙහෙම පිරිකර මහා සෑයට ගැඩොලක් පූජා කරපු පිනට අටපිරිකර අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා ගොඩ කළා දුන්නත් ඒ පිනට විපාක නෙවෙයි කියන එක. ඒ තරම් ගැඩොල් පූජා කිරීමේ පින. සුළුපටු නෑ. මේ මහසෑයේ මේ ගැඩොල පූජා කිරීම. මහසෑයට ගැඩොල් පූජා කළා හදනවා. දැන් ඔක්කොම පඩියටනේ වැඩ කරන්නේ. වයසක අයත් ඇවිල්ලා වැඩ කරනවා. දවසක් මේ පේසාවල් වගේ හදාගෙන යද්දි දැන් මෙහෙමෙකුත් වුණාම දැන් මේ සෑරජානන් වහන්සේගේ පේසාවලලු හදද්දී ඒ පේසාවලලු නව වතාවක්. පේසාවලු කියන්නේ දැන් අපිට මේ පේන මේ ලයිට් දාලා තියෙන්නේ තුන් පේසාවලල්ල. ওই පේසාවලු නව වතාව පොළොව ඇතුළට ගිලුණා. මේ වාගේ හදලා එනවා. උදේට බලන්නට නෑ පොළොව ඇතුළට ගිහිල්ලා. ආය හදනවා. ආය පොළොව ඇතුළට ගිහිල්ලා. මේ විදිහට නව වතාව. මේක කළේ රහතන් වහන්සේලා. ඇයි රහතන් වහන්සේලා කළේ 5000ක් කල් බුද්ධ ශාසනය පවතින තුරු මහසෑය රජාණන් වහන්සේ විරාජමානව පවතින්න රහතන් වහන්සේලාගේ ඉරිදිය. ඒකයි මම කිව්වේ මේසා අනුභවයක් මේසා වෙනසක් මේසා ඉරිදියක් ලෝකේ වෙන කොහෙවත් වෙලා නැහැ. මේ සෑය උසට තරම් පොළොව ඇතුළට ගිහිල්ලා තියෙනවා පේසාවල්ල. ඒකයි පින්වත්නි. ඊට පස්සේ දවසක් එක රහතන් වහන්සේ නමක්
මේ අයිනකට ඇවිල්ලා ටිකක් භාවනා කරගෙන ඉන්නවා. ඊළඟට හරි පුදුම විස්තර තියෙනවා. ඒ කියන්නේ දැන් අදට බඳින්න ඕන ගැඩොල් හතර කොනේ තියෙනවනේ දෙවිවරු ඇවිල්ලා. ඊට පස්සේ මිනිස්සු වැඩ කළා රැයට යනවනේ. ඊට පස්සේ රැයට සියලුම දෙවිවරු අර වැටිච්ච ගැඩොල් කුඩු පවා අයින් කරනවා කියන මළුවේ. මේ වගේ සුද්ධ කරනවා කියන රැයට. උදේ එනකොට මේ වගේ අතු ගාපු මළුවක් වගේ තියෙන්නේ. කොහොම ඉර්ධියක්ද මේක? ඒකයි ආනුභවය කියන්නේ. ආය අලුත් මළුවේ තමයි වැඩ කරන්නේ. ඉතින් මේ විදිහට එක ස්වාමීන් වහන්සේ නම මළුවේ අයින්නට වෙලා මේ සෑරජානන් වහන්සේ හදන එක දිහා බල බලා ඉන්නකොට විශාල එලි දෙකක් ආකාශයෙන් එනවා. විශාල එලි දෙකක්. ඊට පස්සේ මේ එලි දෙක දිහා බලලා මේ ස්වාමීන් වහන්සේට පේනවා එලි දෙක ඇතුලේ දිව්‍යාංගනාව දෙන්නෙක් ඉන්නවා. මහසෑය වටේ මල් ගෙනියලා පූජා කරනවා. තවම හදාගෙන යන ගමන්. ඊට පස්සේ අර බලන්න බුද්ධ භූමිය පූජනීයයි. ඇයි සතර බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියානේ. ඊට පස්සේ පින්වත්නි මොකද උනේ? ඒ රහතන් වහන්සේ දේවතාවියෝ වැඳලා යන්න හදනු කතා කළා. පින්වත් දෙව්දුව මෙහෙන්න කියලා. දැන් මේ භූමිය එක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කියනවා ඔබ මේසා අනුභව සම්පන්න වෙලා මේ ලක්දිව එළිය කරන තරම් ආලෝකයක් පතුරවගෙන ඔබ ඉන්නේ කුමන පිනක් කරපු නිසාද කියලා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේට පේනවද මේ සෑයි ගැඩොල් බඳිනව? මිනිස්සු ඇවිල්ලා උදේ ඉඳලා වැඩ කරනව පේනවද? අපි දෙන්නත් වයසක අම්මලා දෙන්නේ මේ මහ සෑයි පඩියට වැඩ කළා කියනවා. මේ සෑයේ පඩියට වැඩ කරලා මැරිලා ගිහිල්ලා අපි දෙවිවරු වෙලා ඉපදුනේ කියනවා. අනේ මහ සෑයේ පඩියට වැඩ කරලත් අපිට මෙහෙම ආනිසංසයක් ලැබුණා නම් මේ මහ සෑය වෙනින් අප කැප වෙලා වැඳලා පුදලා පින් කර ගන්න අයට කොච්චර ආනිසංස සැලසෙයිද කියලා අහනවා. බලන්නකො ඒකයි චෛත්‍යයක් බෝධියක් වෙහෙරක් විහාරයක් හදනකොට පඩියට වැඩ කළත් පින් රැස් වෙනවා. මේකේ ආනුභවය. ඇත්තරම දැන් මහසෑයේ දෙනෝ දහක් කෝටි ගාණක් වඳිනවනේ. වැන්දට අපිට බෑනේ දැන් ගැරුලක් දෙන්න. දැන් කාටද පුළුවන්නේ මහසෑයට ගැරුලක් දෙන්න? ඒ කරගන්න කාලය ඇතුළත කරගන්නනේ පින. ඊට පස්සේ මහසෑය රජාණන් වහන්සේගේ පේසාවල්ලු තුන හැදුනා. හැදුනට පස්සේ රහතන් වහන්සේලා සාමණේර රහතන් වහන්සේලාට කියනවා මේඝවර්ණ පාසාන ගේන්න කියලා. උතුරුකුරු දිවයිනේ. උතුරුකුරු දිවයිනෙන් ගල්පතුරු ගේනවා. ගල්පතුරු හයක්. අසූරියනක් දිගයි, අසූරියනක් උසයි, අසූරියන පළලයි. එතකොට මේ ඒ ගල්පාසාන හතර හය ගෙනල්ලා ඉරිදීෙන් ගේ නැහසි ගෙනල්ලා පේසාවල උඩ එක ගල්පතුරක් තැන්පත් කරනවා. තැන්පත් කරලා හතර පැත්තෙන් තව ගල්පතුරු හතරක් තියෙනවා. දැන් මේකෙන් තේරුම් ගන්න පෙට්ටියක් වගේ මේ හදන්නේ. හදලා ඊට පස්සේ තමයි වටේට ගැඩොල් වලින් බැඳ බැඳ මේ රවුමට හදාගෙන යන්නේ. බැඳ පෙට්ටියක් වගේ වෙනම තියෙනවා. ඊට පස්සේ උඩින් වහන පියන අසූරියනක් දිග අසූරියන පළල ඒ පියන මේ සෑමලුවෙන් එහා පැත්තේ තියලා තිබ්බ රහතන් වහන්සේ නමක් පේන්නේ නැහැ කාටවත්. කාටවත් පේන්නේ නැහැ. මහසෑය හදල ඉවරලා ධාතු ගර්භයේ වැඩ පටන් ගත්තා. මේ වටෙන් හදාගෙන යන ගමන් ඉස්ලාම කලේ මැද බෝධි රුක්ෂයක් හැදුවා. මහා බෝධි රුක්ෂයක් හැදුවා. ඒ බෝධි රුක්ෂයේ කොළපාට පත්‍ර, කොළපාට මාණික්කය, නීල මාණික්කය, ඊට පස්සේ කඳ රිදි, ඒ වගේම කහපාට වෙන බෝකොල තියෙනනේ කහපාට ස්වභාවයෙන්, ඒව රත්තරන් වලින් හදන්නේ. රන් රිදි මුතු මැණික් සහිත සත්තුරුවන් ඔබ්බවලා මැඳ බෝධි රුක්ෂයක් හැදුවා. ඒතර මේ සෑයේ මැඳ තියෙන්නේ මහා බෝධි රුක්ෂයක්. ඉස්සලාම හදන්න පටන් ගත්තේ ඒක. ඒ බෝධි රුක්ෂයේ වටා අටමංගලේ තිබ්බා. අටමංගලේ කියන්නේ මේ දක්ෂිණාවෘත සංඛ්‍යාවක් තිබ්බා. ඊට පස්සේ සිංහේ රන් රිදි සත්තුරුවන් ඔබ්බපු සිංහෙක්, සත්තුරුවන් ඔබ්බපු අශ්වයෙක්, සත්තුරුවන් ඔබ්බපු වෘෂභයෙක්, ඊළඟට තෝමර සේසත් සහිතව මේ ලෝකේ මංගල සම්මත දේවල් අටක් තිබ්බා. තියලා මැණික් කල හදලා ඒ මැණික් කලවල මුතු මල් දාලා තියෙනවා. මුතු ඔබ්බපු කලවල මැණික් මල් දාලා තියෙනවා.
රත්තරං කලවල රිදී මල් දාලා තියෙනවා. රිදී කලවල රත්තරම් මල් දාලා තියෙනවා. මේ විදිහට පුන් කලස් තියලා තියෙනවා වටේ. වටේට පුන් කලස් තියලා පුන් කලස් පූජාවක් කළා. ඊළඟ බෝධි රුක්ෂයේට සමීපේ ප්‍රතිමාවක් හැදුවා, රම් බුද්ධ ප්‍රතිමාවක්. ඒ රම් බුද්ධ ප්‍රතිමාවේ නිල් පාට තැන දැන් කේස කලාප නේත්‍ර නිල් පාට මැණික් වලින් හදලා තියෙනවා. ඊළඟට නියධාතුන් වහන්සේලාට ඒ අදාළ පාටට මැණික්. ඊළඟට ඌර්ම රෝම ධාතුව රිදීෙන්. ඊළඟට තොල් සංගල යටිපතුල සිරිපතුල් ඒව රතු පාට මාණික්ක වලින් තමයි තනිකරම රන් රිදී මුතු මාණික්ක මැණික් වලින්මයි ඒ සම්පූර්ණ ධාතු ගර්භෙ නිම වුනේ. ඊළඟට සිදුවක් කුමාරයා ඉපදෙන හැටි අඹලා තියෙනවා. අභිනිෂ්ක්‍රමණය කරන හැටි අඹලා තියෙනවා. පස්වග භික්ෂුන් ළඟ ඉන්න හැටි අඹලා තියෙනවා. ඒ වගේම යසෝදරත් එක්ක විවාහ වෙන හැටි අඹලා තියෙනවා. රාහුල කුමාරයා ඉපදෙනකොට ගෙදරින් පිටවෙන විදිහ අඹලා තියෙනවා. කාන්තක අස්වැ අඹලා තියෙනවා. යසෝදරා දේවීන් වහන්සේ අඹලා තියෙනවා. ඒ වගේම කාලුදා යමාත්‍ය අඹලා තියෙනවා. ඒ වගේම පස්වග භික්ෂුන් වහන්සේට තාපසේ උපස්ථාන කරන අඹලා තියෙනවා. ඒ වගේම ඇට රැන්දක් වාගේ වෙනකල් දුෂ්කර ක්‍රියා කරපු හැටි අඹලා තියෙනවා. ඊට පස්සේ ඒ මහ බෝධිසත්වය සුජාතාගෙන් කිරිපිඩු පූජා කරනවා, ඒවා අඹලා තියෙනවා. ඊළඟට නීරංජන නන්දියෙන් එගොඩ වෙන හැටි අඹලා තියෙනවා. බෝධි රුක්ෂයේ අදහසක් මවාගෙන ආපු මාරයත් එක්ක මාර යුද්ධ කරන හැටි අඹලා තියෙනවා. ඒ සක්‍ර දේවේන්ද්‍රයා 120 රියනක් දිග ජයතුරා සංකනාදේ අතට අරන් පිඹිනවා සක්‍ර දේවේන්ද්‍රයා. ඒ සක්‍ර දේවේන්ද්‍රයාගේ රූපය අඹලා තියෙනවා. පංචසික බේලුව පණ්ඩව වීණාව අරන් බුදුරජාණන් වහන්සේට ස්තුති පිණිස වීණා වාදනය කරන අඹලා තියෙනවා. ඒ වගේම සෙම්පති දෙවරු ආරක්ෂාවට ඉන්න අඹලා තියෙනවා. සතරවරන් දෙවියෝ පහන් අරන් ඉන්න අඹලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දමනය කරන හැටි, නාලාගිරි දමනය කරන හැටි, පටාචාර බුදුරජාණන් වහන්සේගෙන් පිහිටක් හොයාගෙන හැටි, කිසා ගෞතමී අබ හොයාගෙන යන හැටි අඹලා තියෙනවා. 550 ජාතක කතාවම අඹලා තියෙනවා. වෙස්සන්තර ජාතකයේ සම්පූර්ණ විස්තරය අඹලා තියෙනවා. ඒ වගේම දිව්‍ය ලෝකේ වඩින හැටි අඹලා තියෙනවා. සංකස්සි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු හැටි අඹලා තියෙනවා. රෝහිණී නදියේ වතුර බෙදා ගන්න විදිහ අඹලා තියෙනවා. බෙදා ගන්නකොට ඇති වෙච්ච යුද්ධේ සියල්ලක්ම අඹලා තියෙනවා. බුද්ධ ශාසනයේ සෑහෙන සියලු විස්තර මේ අසූරියන් ගන්ධ කුටි ඇතුළත අඹලා. පිරිනිවන් පාන්ට වඩින ගමනේදී කලන්ත හැදිලා ආනන්ද ස්වාමීන් වහන්සේ පැංගිනත් දෙන හැටි අඹලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට පුක්කුසාති රන් සිවුරු පූජා කරන හැටි අඹලා තියෙනවා. සල්ගස් දෙකක් අතර බුදුරජාණන් වහන්සේ සැතපීන ඉරියව්වෙන් ඉන්න හැටි අඹලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට මල්ල රජදරුවෝ ඇවිල්ලා අඬලා වැළපෙන හැටි අඹලා තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කඳුමක් අල්ලගෙන අඬන හැටි අඹලා තියෙනවා. ඒ වගේම මේසෑ රජාණන් වහන්සේගේ ඇතුලේ බුදුරජාණන් වහන්සේ සඳුන් දරසෑ ආදාහනය කරන හැටි අඹලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සඳුන් දරසෑයේ දේහේ දැවුණට පස්සේ රන් දිනේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න හැටි අඹලා තියෙනවා. ද්‍රෝණ අටකට ධාතු බෙදෙන හැටි අඹලා තියෙනවා. ද්‍රෝණ බමුණ අඹලා තියෙනවා. අජාසත් කුමාරයා අඹලා තියෙනවා. ඊළඟට මේ විදිහට කෙලවරක් නැතුව විස්තර තියෙනවා මේ සෑරජාන් වහන්සේගේ ධාතු ගර්භය ඇතුලේ. හැබැයි ඒක ධාතු ගර්භය ඇතුලේ මේ තියෙන එකකට එකක්වත් හැප්පෙන්නේ නැහැ. පිළිමයක් පිළිමයකට හේතු වෙන්නේ නැහැ. ඒ තරම් දුරින් තියෙන්නේ. පින්වත්නි, මේ සෑරජාන් වහන්සේගේ ඇතුලේ තියෙන නිදාන් වස්තු එළියට ගත්තොත් එහෙම මේ මළුව වගේ 3-4 ගුණයක් ඕනේ. ඒක තියන්නේ බඩු ටික තියන්නේ. ඒ පූජා වස්තු ටික තියන්න, පිළිම තියන්න. ඉතින් මෙච්චර ගොඩක් කොහොමද මේ සෑරජනවසගේ ඇතුලේ තියෙන එකකට එකක් හැපෙන්නේත් නැතුව? ඇයි සතරස්නේ? ඒක තමයි පින්වත්නි ඉරිදී කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඉන්දසාල ගුහාව කියලා ගුහාවක වැඩ හිටියා. රජගහනුවර වේදිස පර්වතේ. ඒ පර්වතේ ඇතුලේ ඉන්දසාල ගුහාව. ඒ ගුහාවට මම ගිහිල්ලා තියෙනවා. චූටි ගුහාවක් වලගොඩල්ලේ තියෙන පොඩි ගුහාවක්. ওই ගුහාවට ආවා දෙව්ලොව සියලු දෙවියෝ ආවා.
ඒ දෙවියෝ එන්න එන්න ගුහාව ලොකු වෙනවා. ඇතුළ ඉඩකඩ ඇතිවෙන ඇඟට ඇඟට හේත් වෙන්නේ. ඒක තමයි දෙවියන්ගේ ඊරිදිය. ඒ වගේ නම් ඒක එහෙම වුණා නම් බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටන මේ රහතන් වහන්සේලා මැදිහත් වෙලා ගොඩනඟන සසරේ පිරූ බොහෝ පින් තියෙන ගාමිණී අබේ රජ්ජුරුව මුල් වෙලා කරන මේ මහා සෑයි ඇතුළේ එවැනි ඉරිදුයක් තියෙනවා. ධාතු ගර්භේ මහත් වූ වටිනා වස්තු ප්‍රතිමා නිර්මාණ තිබෙනවා, එකකට එකක් ගෑවෙන්නේ නැතුව. ඒකයි ඉතින් මේ සෑරජාණන් වහන්සේගේ ඇතුළේ තියෙන විස්තර ගැන විස්තරයක් තියෙන. ඔය මහා සෑරජාණන් වහන්සේ හදල ඉවරුණාට පස්සේ දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ මහිත 10 වෙනි වතාවට වගේ ඊළඟට රජ වෙනවා බාතිය කියලා රජ කෙනෙක්. ඒ බාතික රජුරුව හැමදාම උදේ හවස සෑර මේ මහා සෑරජාණන් වහන්සේ වන්දනා කරනවා, මේ මළුව ප්‍රදක්ෂිණා කරනවා. මේ මළුවේ රජවරු ප්‍රදක්ෂිණා කළා. ඊට පස්සේ දවසක් මේ මාලිගාවේ යම් කටයුත්තක් මුල් කරගෙන එනකොට රෑ වුණා. ඉතින් කෑම කන්න රජතුමා භෝජන ගන්න හදද්දි මතක් වුණා සෑයට ගියේ නෑ නේද කියලා. භෝජනේ ආපහු තිබ්බා. තියලා රෑම ආවා. රෑම ඇවිල්ලා වටේ ප්‍රදක්ෂිණා කරනකොට තනියෙන්නේ දැන් රජ්ජුරුව පිරිත් කියනවා එනවා. පිරිත් කියනවා එනවා. ඒතර රජ්ජුරුව බැලුවා කවුරුත් නෑනේ. පිරිත් හඬක් කොහොමද එන්නේ? රජ්ජුරුව ගේට්ටු 4 වැස්සෙව්වා. ඒගොල්ලෝ කිව්වා කාටවත් එන්න බෑ තුටු කියලා. ඇතුළේ ආයෙත් වටේ ඇවිද්දා කවුරුවත් නෑ. ඒත් පිරිත් හඬ එනවා. ඊට පස්සේ රජ්ජුරුව අදි හිතුවා එකත් එකටම සෑරජාණන් වහන්සේ ගර්භේ සංඝය පිරිත් කියන. සෑ ගර්භේ ඇතුළේ රහතන් වහන්සේලා පිරිත් කියන අසිරිය දැකලා මිසක්කා මම නම් නැගිටින්නේ නෑ කියලා දිගා වෙලා දණ්ඩ නමස්කාර කළා. මේ සෑයි මේ පාදමයිනේ වැතුරුණා. මැරුණත් නැගිටින්නේ නෑ කියලා. ඒතර මේ සෑරජාණන් වහන්සේගේ අනුභවයක් තියෙනවා. මේ සෑරජාණන් වහන්සේ ළඟ යම් කිසි කෙනෙක් බලවත්ව හිතෙන් හිතුවෝ දෙවරුන්ට දැනෙනවා ඒක. විශේෂයෙන් ශක්‍රදේව අපි අද වුණත් සෑරජාණන් වහන්සේ ළඟ යම් කිසි කෙනෙක් හිත තැම්පත් කරගෙන දෙවරුන්ට යමක් සිහි කළොත් ඒක තප්පරයට දෙවියන්ට දැනෙනවා. අදටත්. ඉතින් ඒ නිසා මේ සෑරජාණන් වහන්සේ ගව මේ වැඳ වැටෙනකොටම ශක්‍රදේවේන්ද්‍රයාගේ ආසනේ වුණා. සක්‍ර දෙවියෝ දැකලා දැන් දිව්‍ය ලෝකේ ඉඳලා තියෙන දෙවියන්ගේ ස්වභාවය පින්වත්නි දෙවියන් දිව්‍ය ලෝකේ ඉඳලා මනුස්ස ලෝකේ බලනකොට මේ ලංකාදරණී තාලේ ඉස්සලාම පේන්නේ රුවන්වැලි සෑය. දිව්‍ය ලෝකේ ඉඳලා බලනකොට ඉස්සලාම පේන්නේ රුවන්වැලි සෑය. සක්‍ර දේන්ද්‍රයා එසැනින් ධාතු ගර්භයෙන් පහළ වුණා. පහළ වෙලා ගොන් ස්වාමීනි භාන්ති රජ්ජුරුව මේ සෑ ගර්භයට එන්න අදිෂ්ඨාන කරනවා කියලා. ඉතින් ඒ රජ්ජුරුව ශ්‍රද්ධාවන්තයිනේ, ඒ නිසා ගෙන්නමු කිව්වා. ඊට පස්සේ මේ සෑයේ දැන් ඔන්න මැදින් මතුවෙනවා ස්වාමීන් වහන්සේ නම. මතුවෙලා ඔහොම ආසින් ඇවිල්ලා අර රජ්ජුරුවන්ගේ අතින් අල්ලා නැගිට්ටුවා. එහෙනම් යන් කියලා මෙහෙම ආසින්ම ගිහිල්ලා සෑය ඇතුට ගියා. ඇතුට ගිහිල්ලා ඇතුලේ ඔක්කොම දේවල් ටික පෙන්නවා. හැම දෙයක්ම පෙන්නවා. පෙන්ලා හරි සතුටුයි. රජතුමා වන්දනා කළ එළියට ආවා. ඇවිල්ලා රජ්ජුරුවෝ ස්වාමීන් වහන්සේලාට විස්තර කියනවා. දවසක් ස්වාමීන් වහන්සේලා ඔක්කොම මේ විස්තර අහන්න ඕන කියලා ලෝවාමා ප්‍රාසාදයේ යටතට්ටුවට එකතු වුණා. රජ්ජුරුවෝ මේ වගේ ධර්මාසන ඉඳගෙන හවස පටන් ගත්තා. හැන්දෑවේ 3ට 4ට බණ කියන්න පටන් ගත්තා. මම සෑය ඇතුලේ මේවා තියෙනවා කියලා. පහුවදා එළි වුණා. පින්ඩපාත යන කාලේ 8ට 9 වුණා පහුවදා. ඒත් ඉවර නෑ. ඊට පස්සේ ඇහුවා මේ රජතුමා ඔය කියලා ඉවර නැද්ද කියනවා. ස්වාමිනී මම දැක්ක දේවල් වලින් 10න් පංගුවක්වත් තව කිව්වේ නෑ කියනවා. කිව්වා ස්වාමිනී මම දැක්ක ඔක්කොමත් මම දැක්කේ නෑ කියනවා. මගේ ඇස්වලට බෙන්ච ටික විතරයි කියනවා ඔය කිව්වේ. ඒත් 10න් පංගුවක්වත් කියලා ඉවර කරගන්න බැරි වුණා කිව්වා. කොහොමද විස්තරේ? රජතුමාට ආසාවක් හිතුණා. පොඩි මේ අනුරුවක් හරි මිනිසුන්ට දකින්න තිබ්බොත් හොඳයි කියලා සෑය ඇතුලේ තියෙන පිළිමවල අනුරු හැදුවා. බාතිය රජ්ජුරුව හදලා රජමාලිගාවේ මිදුලේ තියලා අවුරුද්දකට වතාවක් මිනිසුන්ට පෙන්නනවා. ඒක බලලා ඒ ප්‍රතිමා ටික බලලා ලංකාවේ හැම ගෙදරකින්ම එක කොල්ල ගානේ බුද්ධ ශාසනය මහාන වෙලා තියෙනවා. අර පිරිම ටික දැකලා
සෑගර්භී දැක්කනම් කොහොම වෙයිද? ඉතින් පින්වත්නි, ස්වර්ණමාලි මේ උතුම් මහා සෑ රජාණන් වහන්සේගේ ධාතු ගර්භේ ওই විදිහට තමයි හැදුනේ. හැදිලා පින්වත්නි ආයෙත් ඔන්න ඇසළ පොහේ දවසක් ආවා. ඇසළ පොහේ දවස හිටයි කියලා දුටුගැම් රජුරෝ සංඝයාට මතක් කළා, ධාතුන් වහන්සේලා අපි හිට නිදන් කරමු කියලා. ඊට පස්සේ ඔන්න ධාතුන් වහන්සේලා නිදන් කරන්න හැමතැනම අණබෙර ගහනවා. අණබෙර ගහලා කියනවා හිට දා මහසෑයේ ධාතුන් වහන්සේලා නිධානය කරන දවසයි. එතකොට තවම ධාතුන් වහන්සේලා නැහැ. තවම ධාතුන් වහන්සේලා නැහැ. ඊට පස්සේ පින්වත්නි කියනවා රහතන් වහන්සේලාට දුටුගැමු රජුරු, ස්වාමීනි ධාතුන් වහන්සේලා ලැබෙන ක්‍රමයක් ගැන කල්පනා කරන සේක්වා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම ජයසිරි මහ බෝධීන් වහන්සේ ළඟට එකතු වුණා. එකතු වෙලා කතා කළා, ධාතුන් වහන්සේලා කොහෙද වැඩ ඉන්නේ? පේනවා මහාකාල නාග මංජේෂ්ඨරික කියන මංජේරික කියන නාග විමානේ, මහාකෙල නාගරාජයාගේ විමානේ තමයි තියෙන්නේ. ධාතු මන්දිරේ තමයි ද්‍රෝණයක් ධාතු වැඩ ඉන්නේ. ස්වර්ණමහලී සෑ රජාණන් වහන්සේට ලැබෙන. ඊට පස්සේ බැලුවා කවුද මේක ගේන්න යවන්නේ. ඊට පස්සේ දැක්කා මේක ගෙවන් ගේන්න යන්න සුදුසුම කෙනා සෝනුත්තර කියන මහරහතන් වහන්සේ. සෝනුත්තර කියන මහරහතන් වහන්සේ ඒ වෙනකොට අවුරුදු 16යි වයස. උන්වහන්සේ සසරේ ධාතුන් වහන්සේලා වඩම්මගෙන ඉන්න පිනක් කළා තියෙනවා. මහත් වූ බල සම්පන්න ඉරිදි උපද්දවන්න පිනක් කළා තියෙනවා. ඒ තමයි සසරේ රහතන් වහන්සේලාගේ ඉරිදි දැකලා ඒවා ප්‍රාර්ථනා කරලා දන් දීලා තියෙනවා. ඒකේ තියෙන ওই බද්දජී කියන මහරහතන් වහන්සේ, ගංගානම් ගඟ ඇතුලේ තියෙන මහා පනාද කියන ප්‍රාසාදේ මහා පොටැඟිල්ලෙන් අර ආකාශයේ මේ මිනිසුන්ට පේන්න සැලැස්සුවා. ඒක දැකලා ඒ කාලේ සෝනුත්තර මහරහතන් වහන්සේ නන්දුත්තර කියන තරුණ මානවකයා, ඒ නන්දුත්තර කියන තරුණ මානවකයා වෙලා හිටපු ඒ ස්වාමීන් වහන්සේ පින් කළ ප්‍රාර්ථනා කළා මටත් මේ වගේ ඉරිදි ලබා ගන්න ඕන කියලා. ඒ පින තමයි විපාක දුන්නේ. කියනවා ඔබටයි පින තියෙන්නේ, ඒ නිසා නාග විමානෙට ගිහිල්ලා ඒ ධාතුන් වහන්සේලා රැගෙන එන්න කියලා. පින්වත්නි ඊට පස්සේ මොකද වුනේ? ඔන්න දැන් ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න සියලු කටයුතු සූදානම් වෙනවා. මේ හාත්පස මල් වලින් සැරසෙනවා. අනබෙර මේ ලක්දිව පුරාම අනබෙර නිකුත් වුණා. හැම කෙනාම එනවා. එනකොට මේ බසවක් කුලම වැවෙන් නාලා හිසකේ කපලා ඔක්කොම නිකන් කැවුම් කිරිබත් කණ්ඩ දීලා අලුත් වස්ත්‍ර අඳවලා අතට නිල් මානෙල් මිටක්, ඒ වගේ නෙළුම් මිටක් අතට දීලා එහෙම තමයි එවන්නේ. ඊට පස්සේ සියලු දෙනාම දැන් මිනිස්සු වටේ පිරිවරන් ගත්තා. රහතන් වහන්සේලා කෝටි ගාණක් මේ සෑයේ වටා පිරිවරා ගත්තා. රජතුමා රාජමාලිගාවෙන් ධාතුන් වහන්සේලා නිදන් කරන්න ඕන කියලා සෑරජානන් වහන්සේ ළඟට එන්න හදනකොට තමයි සෝනුත්තර මහරහතන් වහන්සේ නාගලෝකයට යන්නේ. එක පුදුම සිද්ධියක්. ඒ කියන්නේ නාගලෝකයට ධාතුන් වහන්සේලාගේ එන්න වඩින්නේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න රජුරුත් පිටත් වුණාට පස්සේ. ගිහිල්ලා මහකාල නාරජතුමා ළඟ පහළ වුණා. රජ්ජුරෝ නාරජ්ජුරෝ කල්පනා කළා හොඳ පොටක් නා නෙවෙයි. වන්දනා කළා, ඇයි ස්වාමීනි වැඩිය කියලා ඇහුවා. කිව්වා මහරජ දුටුගැමුණු රජතුමා මහා සෑයක් කරවනවා, ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා ඔබ ළඟ, ඒකයි අපි මෙහාවේ කියලා ගෙනියන්නේ. ඊට පස්සේ කිව්වා අනේ අපි ගාව නෑ කිව්වා. එහෙන් වාසුල දත්ත කියලා තමන්ගේ බෑන කෙනෙක් ඉන්නවා, ඒ යාන්ට ඇහෙන් සංඥාවක් කළා ධාතු කරඬු ගෙනියන්න කියලා. එයා ධාතු කරඬුව මාලිගාවෙන් අරන් ගිල්ලා මහමෙරු පර්වතයේ දරණ ලාගෙන දුම පිටකර කර හිටියා, කරඬුව පේන්නේ නැහැ. සෝනුතර මහරහතන් වහන්සේ කියනවා නාරජතුමනි එහෙම කරන්න එපා, බුදුරජාණන් වහන්සේ ඒ භූමියේ අදිෂ්ඨාන කළා ද්‍රෝණයක් ධාතු පිහිටනවා කියලා. මහා කච්චප මහරහතන් වහන්සේ මහා ධාතු නිදානය කරද්දී රාමගාමීන් ධාතුන් වහන්සේලා ගත්තේ නැහැ මහසෑයට. ඊළඟට ඒ ධාතුන් වහන්සේලා ඔබට ලැබුණේ. ඒ වගේම ධර්මාශෝක රජුරෝ ඔබගේ විමානෙන් ගන්න හැදුවා කියනවා. ධර්මාශෝක රජුරන්ට පුළුවන් මේක දෙන්න කිව්වොත් දෙන්නම ඕන.
නයින්ගෙන් වුණත් වැඩ ගන්න පුළුව ධර්මාසෝක රජ්ජුරුවන්. දෙවියෝනි මූුණහොදන්න පැංගිනල දෙන්න යනවතත්ත විලින්. එස ධර්මාසෝක රජරුව මං ඔය ද්‍රෝණයක් ධාතුන්හන්සලා ගන්නවා කියලා රහත්දන් වහන්සේලා කියහිට රජතුමන ඒක එපා. ඒක ලංකාවට ලැබිණ එකක්. ඒක නාංගලෝකී සුරක්ෂි තුනාවේ කිය. ඉතිං රජතුමන එහෙම ආරක්ෂා වෙලා ආරක්ෂා වෙලා ඔබළඟ තියෙන්නේ මහ සෑයට. ඔබ කොච්චර වැන්දත් ඔබට පිම්පිරෙනවා මිසක්කා ස්වර්ගමෝක්ෂ මේ විමුක්තියක් මාර්ගඵල අවබෝධයක් ලැබෙන්නේ. රජතුමන මේ ධාතුන් වහන්සේලා මහසෑයේ පීටීම නිසා මිනිසුන්ට බොහෝ ධර්ම අවබෝධය පිණිස සංස්කාර සකස් වෙනවා. ඊළඟට බොහෝ දෙනාට වැඳල පුදල පින්කර ගන්න පුළුවන්. මේ ධාතුන් වහන්සේලා සුදුසු නාගලෝ මේ මනුස්සලෝකෙටයි කියලා ඒත්තු ගන්නවා සෝනුත්තර මහරහතන් වහන්සේ. එහෙම ඒත්තු ගන්නද්දී නාරජතුමා කරුණු කියල කියලා බැරිම තැන කෙනවා වඩින්න. මාගේ ධාතු විමානයට වඩින්න කියලා. ගිහිල්ල පෙන්නවා මේ ධාතු මන්දිරේ තනිකර මැණික්. කියන මේ වගේ පුදසක්කාර ලංකාවල් මේ ලක්දිව කරන්න පුළුවන්ද කියලානවා. කියනවා ඔබවහන්සේ කියන්න මේකේ වටිනාකමයි ලක්දිව වටිනාකමයි. කියනවා රජතුමනි මුළු ලක්දිවම තියෙන රන් රිදී මුතු මැණික් එකතු කළත් මේ ධාතු මන්දිරයේ සඳකඩ පහන තරම්වත් වටින්නේ නැහැ කියනවා. ඒකනේ ස්වාමීනි. ඒකනේ. ඒ නිසා කොහොමද මෙච්චර මේ වටිනා උතුම් පූජා තියෙන තැනකින් පූජා අඩු තැනකට අරන් යන්නේ ඇයි අහනවා. ඊට පස්සේ කියනවා තථාගතයන් වහන්සේලා ධර්මයේ ගරු කරනවා මිසක්කා ආමිෂයේ ගරු කරන්නේ නැහැ කියනවා. දැන් සමහර අය කියනවනේ මෙච්චර පූජා තියෙනවා කෝ අපිට ධාතුන් වහන්සේ නමක් ලැබෙන්නේ නැහැ කියලා. ආමිෂයට නෙවෙයි ගරු කරන්නේ. සමහර අය කියනවා එතන කිසිම පුද සත්කාරයක් නැහැ. ඔතන කොහෙද ධාතුන් වහන්සේලා කියලා. ආමිෂේ නෙවෙයි ගරු කරන්නේ. යම් කිසි කෙනෙක් වැඳලා පුදලා පින් කරගන්නවද එතන ධාතුන් වහන්සේලාට වැඩින්න සුදුසුයි. ඊට පස්සේ කියලා ඊට පස්සේ කිව්වා ඔබ වහන්සේ කියන දේ අහන්නේ නැත්නම් තියෙන තැනකින් ගන්න කිව්වා. ඊට පස්සේ හා එහෙනම් ගන්න දෙහැව. හරි තියෙන තැනකින් ගන්න කියලා. තුන් වතාවක් කිව්වා තියෙන තැනකින් ගන්න කියලා. දිවසින් දැක්කා අර නාංගයාගේ බඩේ තියෙනවා. කාටවත් පේන්නේ නැති වෙන්නේ ඉරිදීෙන් අතක් කැවලා කරඬුව ගත්තා. අරන් එනං හරි රජතුමනි කියලා පිටත් වෙනවා. නා රජතුමාට පුදුම සතුටි අරහාන්තුරු රැවටිලා ගියන් කියලා. ඊට පස්සේ කිව්වා අරන් හරින් කරඬුව. කරඬුව නෑ. හඬ හඬා වැළපි වැළපි ආවා පිටිපස්සෙන්. ඊට පස්සේ මේ මළුවේ පිටිපස්සෙන් දකුණු පැත්තේ මහිතේ මතු නයි රහතන් වහන්සේ සෝනුත්‍ර මහ පොළොවේ මතු වුණා කරඬුව අතට අරන්. මේ පොළොවේ මතු වෙනකොටම එතන හිටපු අය දා නැගේ කිව්වා. දා නැගේ කියලා වචනයක් ඒ කිව්වේ. ධාතුන් වහන්සේලා මතු වුණා කියලා. ඒ වචනේ මේ ලෝකෙට මංගල වචනයක් වුණා කියලා. දා නැගී දා මැලෙයි කියලා ලස්සනට ඔය ගැන විස්තරයක් තියෙනවා ධම්මපදීපිකාවේ. මේ පොළොවෙන් ධාතුන් වහන්සේලා වඩම්මනකොට පොළොවෙන් මතු වෙනකොටම මිනිසුන්ට පිටවෙච්ච දෙවරුන්ට පිටවෙච්ච වචන මේ ලෝකේ මංගල වචන බවට පත් වුණා කියලා. ධම්මපදීපිකාවේ තියෙනවා ලස්සන විස්තරයක්. ඊට පස්සේ ඒ මොහොතේම විස්කම් දිව්‍යපුත්‍රයා මැණික් මන්දිරයක් මවනවා. ඊළඟට සක්‍ර දේවේන්ද්‍රයා මැණික් කරඬුවක් මවනවා අර ධාතුන් වහන්සේලා ගන්න. එතකොට මහසෑයට ඉස්සෙල්ලාම කරඬුවක් පූජා කළේ කවුද? සක්‍ර දේවේන්ද්‍රයා. මහසෑය කියන්නේ අපිට මේ පේන උතුම් මහසෑය. ඉතින් මේ වාගේ උතුම් මහසෑය මළුවකදී ඔබටත් මේ මහසෑයේ විස්තරي අහන්න ලැබෙනවා කියන එකම සංසාරේ කොයිතරම් පිනක්ද? දැන් නිතර වඳින්නේ දැන් අපි සාමාන්‍ය මහසෑය රජාන් වහන්සේ වඳින්න එනකොට සමහර අය අපෙන් අහනවා හාමුදුරනේ හැමදාම වඳිනවා මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. දැන් ඔබට සම්පූර්ණ විස්තරය අහන්න ලැබෙනවා. ඊට පස්සේ සුයාම දෙවියෝ පවන්සල්නවා. සක්‍ර දේවේන්ද්‍රයා සංඛ පිඹිනවා. මහා බ්‍රහ්මයා සේසත් දරනවා. මේ විදිහට ධාතුන් වහන්සේලාට උපහාර පැවැත්වන ධාතු මේ මැසෑය මළුවෙන් පිට. ඊට පස්සේ මේ වෙලාවේ එතෙන්ට වඩින හේවිසි නාද පූජා සංඛ පූජා සාදු නාද ගිගුම් දෙනවා මේ සෑය වටා. පින්වත්නි දුටු ගැමුණු රජතුමා පෙරහැරින් එන්නේ. පෙරහැරින් වීදිවල සංචාරය කරමින් තූර්ය නාද මැද්දේ කඩොල් ඇතා ඉදිරියට තියාගෙන
රං කරඩුවක් අතට ඇරන් රජතුමා එනවා. නළඟ නම් පිරිවරහන්ගෙන. ඊට පස්සේ ඒනකුට මේ සෑමලු වටේ ලස්සනට දිවි අෆ්සරාවියෝ වගේ මේ සෑයට වැඳවැඳ නාටිකංගනාව නටනවා කියනවා. සෑයට පූජා පිණිස. අහසි මල් වැටෙනවා කියනවා. දෙැන් අර ධාතු කරඩුව තියෙන තැනට අහසි මල් වැටෙනවා පේනවා. දාන කෙනෙක් පේනෑ. පවන් සලන වටාපතක් විජිනියක් පේනවා. සලන කෙනෙක් පේනෑ. සේෂතක් දරාගෙන ඉන්නවා පේනවා. දරණ කෙනා පේන්නේ. ඉතින් මේ අසිරිය දැකළ රජතුමා වැඳ වැටිලා. අර රං මැණික් කරඩුවෙන් කරඩුව රත්තරං කරඩු ඇතුළි තැන්පත් කරගන්න. තැන්පත් කරගෙන හිසේ තියාගෙන මේ සෑරජාන් වහන්සේගේ වටේ තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරනවා. දැන් ඉතින් හිතෙන් හිතාගන්න හිතෙන් මවාගන්න. මේ සෑරජාන් වහන්සේ වටා රහතන් වහන්සේලා වටේ ඉඳිද්දි සරුවාභරණයෙන් සැරසුන රජතුමා රං කරඬුව හිසේ තියාගෙන තුන් වතාවක් සෑරජාණන් වහන්සේගේ වටේ ප්‍රදක්ෂිනා කරන හැටි. ඊට පස්සේ නැගෙනහිර දිසාවෙන් සෑය උඩට නැංගා. පඩිපෙලක් හදලා තිබ්බා. ඒ නැගලා උඩටම ගියා. ඒතර සෑගර්භයේ මැදක් මැදල්ල දැන් ගල් පහකින් වට කළා ධාතු ගර්භය හදලා. මේ ධාතු ගර්භයට රහතන් වහන්සේලාත් එක්ක වැඩියා. ඇතුට වැඩලා ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න හිතනකොටම ධාතු කරඬුව එහෙම දෙබෑවිලා ධාතුන් වහන්සේලා අහසට ගියා. සත්‍යයලා අහසට ගිහිල්ලා දැන් මේ පෙනෙන ආකාශේ බුදුරුව මැවුණා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන 89 ව්‍යංජන තිබෙන රශ්මි දහරා විහිදුන මාගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය මේ ආකාශයේ මැවුණා. මේ ආකාශයේ මැවිලා ඒ බුදුරජාණන් වහන්සේගේ දේහයෙන් ගින්දර ජල දහරා විහිදෙනවා, අග්නි දහරා විහිදෙනවා. ඒ ජල දහරා අග්නි දහරා ස්පර්ශ නොවිච්ච තැනක් නැහැ. පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ බිදු සිරුර දැකලා මොහොතකට, ඒක පෙනුනේ මොහොතකට, ඒ බුද්ධානුස්සතිය වඩලා ලක්ෂ ගණන් අරහත්ත්වයට පත් වෙලා තිබෙනවා. සංඝයා අතරත් ගිහි අතරත් අපි මේ ඉන්නේ රහතන් වහන්සේලා බිහි වුණ තැනක. මේ පුදුම භූමියක් මේ නිකන් ඉඳගෙන හිටියත් ඇති. මේ සෑය වටා නිකන් සක්මන් කළත් ඇති. මේ සෑය දිහා බලාගෙන හිටියත් ඇති. ඒකයි. ඊට පස්සේ පින්වත්නි, රජතුමාට හරි ප්‍රීති. ආයිත් ධාතුන් වහන්සේලා ඇවිල්ලා රජතුමාගේ හිසේ කරඬුවට පිහිටියා. ඇත්තටම මේසා ප්‍රාතිහාර්ය පාන ධාතුන් වහන්සේලා හිසේ තියාගෙන හිටියා කියන්නේ අපේ දුටුගමන රජුරෝ කොයි තරම් පින්වන්තයිද, කොයි තරම් පින්වන්තයිද. ඉතින් ඒ ධාතුන් වහන්සේලා කරඬුව හිසේ තියාගෙන රජුරෝ අධිෂ්ඨානයක් කරනවා. ඊට පස්සේ මොකද්ද කරන අධිෂ්ඨානේ? මේ ධාතුන් වහන්සේලාට කිසිම සතුරෙකුට හානියක් කරන්න බැරි නම් මේ උතුම් සෑරජානන් වහන්සේ මුල් කරගෙන බොහෝ දෙනා පින් කරගන්නවා නම්, කුසල් කරගන්නවා නම්, මේ ධාතුන් වහන්සේලාගෙන් 5000ක්කල් බොහෝ දෙනාට සෙත සැලසෙනවා නම්, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියේ විදිහට සැතපෙන පිළිමයක් විදිහට මේ ධාතුන් වහන්සේලා මේ සල්ගස් දෙක අතර වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨාන කළා. දැන් අපි වැඳ වැඳ පින් කරගන්නවනේ, කුසල් කරගන්නවනේ, කොච්චර පිහිටක් සැලසෙනවද. අර ධාතුන් වහන්සේලා කරඬුවෙන් මෑන්ත් වෙලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු ස්වභාවයෙන් වැඩ හිටියා. එතකොට හැම සෑයකම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ කරඬුවක. හැම සෑයකම ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ කරඬුවක. මේ අපගේ උතුම් ස්වර්ණමාලි මහා සෑරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ පිරිනිවන් පාන විදිහට, බුදු පිළිමයක් විදිහට. සුදු පාට රැස් විහිදි විහිදි තියෙන්නේ. අදටත් තියෙනවා. රජතුමා ප්‍රීතියට පත් වෙනවා. ඒක සත්‍යක්‍රියාවක්. 5000ක්කල් සකල සතට සිත සලසනවා නම් මේ විදිහට වැඩ ඉන්නයි කියලා අදිෂ්ඨාන කළා. ඒ විදිහට වැඩ හිටියේ නම් අදටත් සිත සලසනවා. ඒකයි කියන්නේ මහන්සය රජාණන් වහන්සේ ළඟ වැඳ වැටි පසඟ පිහිටුවලා වන්දනා කළා. නල්ල බිම තියලා වඳින්න ඕන. වැඳලා මාට මේ උතුම් ද්‍රෝණියක් ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් පිහිට සැලසේවා, ආශිර්වාද සැලසේවා කියලා ආශිර්වාද ගන්න ඕන.
මේ තරං ආනුභාව සම්පන්න තැනක් තිබිලා අපි මේ රටේ ලෝකෙ ඇවිදැවිද කෙලෙස්වලින් පීඩා විඳවිඳ මේ මනුස්ස ජීවිතයේ ප්‍රයෝජනය ගන්නෑ කියන එක කොයි තරං අභාග්‍යයක්ද. පින්වත්නේ, රජතුමා ධාතු නිධානයෙන් කරලා රජතුමාගේ සියලු ආභරණ ගලවලා ධාතුන් වහන්සේලාට පූජා කළා. ඇමතිවරු ධාතුන් වහන්සේලාට පූජා කරන ආභරණ, සංඝයා පිරිත් සජ්ජායනා කරන රහතන් වහන්සේලා, මේ මහසෑය මුල ඉඳලම පිරිත් කිවි රහතන් වහන්සේලා, කොච්චර ආනුභාවයක්ද. ඊට පස්සේ පින්වත්නේ, අමාත්‍යවරු මේ ගර්භය උඩට ගිහිල්ලා අර ධාතු ගර්භයට රත්තරන් දානවා, රන් රිදී මුතුමැණින්. ඊට මිනිස්සු තමන්ගේ තියෙන කනකර ගලවල සුවඳ පැනින් සෝදලා දෙනවා ධාතු ගර්භයට දාන්න. රජතුමා අනුකම්පාවෙන් ලංකාවේ සියලු දෙනාට ධාතුන් වහන්සේලා වඳින්න දවස් හතක් ගර්භේ විවෘතව තිබ්බා. මිනිස්සු ඔක්කොම ගර්භය උඩට ගිහිල්ලා ධාතුන් වහන්සේලා දැක බලා ගත්තා. ඉර්දියක් කළා රහතන් වහන්සේලා දෙවිවරු. මිනිස්සු ගෙදරින් එනවා මහසෑයට යන්න ඕන කියලා. ගෙදරින් බැහැලා විනාඩි පහක් යනකොට මහසෑය ළඟ. කතරගම ඉඳලත් මෙතෙන්ට පොඩි වෙලාවකින් එනවා. එදාම ධාතුන් වහන්සේලා වැඳලා එදාම ගෙදර යනවා. දවස් හතෙන් සම්පූර්ණ මුළු ලංකාවේම හිටපු පින්වන්තයෝ මහසෑය වන්දනා කළා. රජ්ජුරුවෝ කිව්වා, ස්වාමිනී, දැන් ධාතු ගර්භේ වහන්න සුදුසු කාලයයි. ඊට පස්සේ ඒ රහතන් වහන්සේලා පෙනෙන්නේ නැති වෙන්න තියලා තිබ අර ගල්පතුර, මේඝවර්ණ ගල්පතුර ඉරිදීෙන් ගෙනල්ලා උඩ තියලා වැහුවා. වහනකොට අදිස්ථානයක් කළා. මොකද අදිස්ථානේ? සෑය ඇතුලේ මල් තිබ්බනේ, ඒ මල් 5000ක් කල් පරවෙන්න එපා කියලා. දැන් පූජා කරපු මල් වාගේ දැනුත් ඇතුලේ තියෙනවා. රජ්ජුරෝ සුවඳ මැටි, දැන් සඳුන් එහෙම මේව කළා තෙත් කරලා තියෙනවනේ, වැඩි කියන සුවඳ මැටි කියලා. ඊළඟට සුවඳ මැටි වර්ග, සුවඳ කල්ක රජ්ජුරෝ තිබ්බනේ, අදිස්ථාන කළා ඒව වේලෙන්න එපා කියලා. රජ්ජුරෝ තිබ්බ විදිහටම අදටත් තියෙනවා. ඊට පස්සේ පහන් දැල්ලුවානේ රත්තරන් මේ කම්බියක් දා මේ මේ තිරේ දාලා, මේ තිරය දාලා රත්තරන් ආවරණය සහිතව තෙල් සඳුන් තෙල් වලින් පහන් දැල්ලා තියෙනවා. සුවඳ තෙල් වලින් ඒ පහන් නිවෙන්න එපා කියලා අදටත් තියෙනවා. දැන් ඔය මිනිස්සු කියනවා, අර බාත්‍ති රජුරු ඇතුළට ගිය වෙලාවේ සල්ුවේ වැදිලා පහනක් නෙවුණා. වංශ කතාවක අපිට නම් කියවන්න ලැබිලා නැහැ ඒක. එහෙම එකක් නැහැ. රහතන් වහන්සේලා අදිෂ්ඨාන කළා 5000ක් කල් බුද්ධ ශාසනයේ තියෙන තුරු පහන් නෙවෙන්න එපා කියලා. කිසි කෙනෙකුට පහනක් නෙවෙන්න බෑ. ඊළඟට අදිෂ්ඨානයක් කළා, කිසිම කෙනෙකුට මේ මහසෑයේ සතුරෙකුට ගර්භයට කිට්ටු වෙන්න බැරි වේවා කියලා. අදට උනත් මේ සෑය කැඩුවොත් එහෙම ධාතු ගර්භයවත් දකින්න බෑ, පොළොව ඇතුළට යනවා. රහතන් වහන්සේලාගේ ඉරිදියේ කාටවත් ධාතු ගර්භය ඇතුලේ ඉරිදියකින් හැර පුණ්‍ය ස්වභාවයකින් හැර ධාතු ගර්භය ඇතුළ බලන්න බෑ, හාරන්නත් බෑ. ධාතු ගර්භයට කිට්ටු වෙන්න බෑ කාටවත්. ඊට පස්සේ අදිෂ්ඨානයක් කළා, මේ ඇතුලේ තියෙන නිදන් වස්තු මාර්යාටවත් සොලවන්න බැරි වේවා කියලා. මාර්යාටවත් සොලවන්න බෑ. ඇතුලේ තියෙන එක මැණික් ගලක් මාර්යාටවත් සොලවන්න බෑ. පින්වත්නි, මේ ඔක්කොම වෙනකොට මේ පින්කමට මාර්යා කරදර කරයි කියලා ඉන්දගුත්ත මහරහතන් වහන්සේ මේ අහසේ කුඩයක් මැව්වා. යකඩ කුඩයක් වටේ මේ මළුවට වැඩිය ලොකු කුඩයක් අහසේ තියෙනවා. මාර්යාට පේන්නේ නැහැ මෙතන ධාතු නිධානය කරන විදිය. ඉන්දගුත්ත මහරහතන් වහන්සේ හරි පුදුම දෙයක්. ඊට පස්සේ මාර්යාටත් මේ හොල්ලන්න බෑ. කිසි කෙනෙකුට මේ මහසෑය ඇතුලේ තියෙන බඩු හොල්ලන්න බෑ. ඊට පස්සේ අදිස්ථානයක් කළා, මේ ගල් පතුරු හය එකට එකක් පැහැහෙවා. අය පතුර පතුරක් මෙහෙම එක එකතු වෙලා කියලා පේන්නේ, රේඛා පේන්නේ, නිකම්ම පැහැහිලා තියෙන්නේ. රහතන් වහන්සේලා අදිස්ථාන කළා. රජු මේ පොළොව කම්පා වෙනවා, සෙලවෙනවා, අහසින් මල් වර්ෂා වැටෙනවා, පංචතූරි නාදේ වටේම ඇහෙනවා, දෙවිවරු සාදුකාර දෙනවා, පවන්සල්නවා. ඊට පස්සේ මෙතන රහතන් වහන්සේ පියදාසී කියන මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ලක්ෂ ගාණක් දෙනා මාර්ගඵල ලැබුවා. හරියට මේ රුවන්වැලි මහසෑයේ සෑය ඉදිකිරීම සහ ධාතු නිදානය නිසා ලෝකේ රහතන් වහන්සේලා පහළ වුණා. ඒ මුල් කරගෙන ඒකයි තියෙන අනුභවය. ඊට පස්සේ රජ්ජුරුව ප්‍රකාශයක් කළා,
දැන් තම තමන් පරම්පරාවෙන් වඳින ධාතුන් වහන්සේලා තියෙනවා නම් තැන්පත් කරන්න ඇවිල්ල කියලා. ඔන්න අනිත් විශේෂ කාරණේ. තුන මිනිස්සු පරම්පරාවෙන් ඇවිල්ල රං කරඩුවල රිදිී කරඩුවල ධාතුන් වහන්සේලා තැම් වන්දනා කනවන ගෙවල්වල ඒ ධාතුන් වහන්සේලා ගෙනල්ලා මහසෑයි අර ධාතු නිධානය උඩින් තිබ්බා. විස්තර තියෙනවා ඒ විදිට කරඩු දාහක් උඩ තියෙනවා කියෙන සර්වඥ ධාතු කරඩු දාහක් ධාතුගරබි උඩ ගල උඩින් තියෙනවා කියන. මේ උතුන් ස්වර්ණමාලි මහසෑරජන් වහන්සේ මේ උතුන් සෑරජාන් වහන්සට වඳින්න පුදුනකට කොච්චර පින් රැස්සෙනවාද. මේසා උතුන් තැනක් තුන් ලෝකෙමයි කොහිද තියෙන්නේ. මෙතරං ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් තැන්පත් එකම එක සෑයක් වල් ලෝකෙනෑ. මේ තමයි ඒ උතුන් සෑය. මේ තමයි ලංකාව රැකෙන තැන. මේක තමයි ලංකාව ජීවය. මේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ. මේ තමයි අප ඉදිරී වැඩින්න ශාස්තෘන් වහන්සේ. එනිසා මේ පාදම ළඟ දන ගහල පසඟ පිහිටුවල නල්ල තියල වඳනකොට බුදු සිරිපා වඳින වගේ වඳින්ට ඕන. තින් මහසෑය ටික ටික හැදුන. හතරැස්කොටුව මට්ටමට හැදෙනකුට රජ්ජුරුවන් හොඳට මමාරුයි. සද්ධාතිස්ස කුමාරයට එන්ඩි කියල පණවිඩි ඇව්වා ගෙන්න්න ගත්ත කිව ඉතුරු වැඩ කටුතු ඉක්මන ඩිවර කරන්න මට හරි අමාරුයි කිය. සද්ධාතිස්ස රජ්ජුරුව කුමාරය කල්පනා කළා දැම්මොකද කරන්නේ මේක ඉක්මනට කරගන්න බෑ රජ්ජුරුවන් අමාරුයි. රජ්ජුරුව මොකද කළේ සෑය මේ විදියට හැදුවා රෙදිවලින්. හතරැස් කොටුවෙන් උඩ සම්පූර්ණ රෙදිවලින් හැදුවා. ඒ වෙනකට කපරාරු කළත් නෑ හුණු පිරියන් කල්ල නෑ. මේ සෑයම රිද්දක් වෙලුවා කියලා පේෙන් නැතිවෙන්ට සුදු රෙදි වෙලවා. එතුට සුදු හුණු ගැවෝ විදිර පේන්නේ. කොත් කරල්ලෙත් එහෙම කළා දේවතා කොටුව ඉට පස්සේ උඩ චත්තරේ ඒ කෝමටික සුදුරෙදිවලින් රිදිවලින් හැදවා නිර්මාණයක් කළා ඉක්මනට. ඉක්මට කළ රජ්ජුරණික රජතුමනි හරි සෑය වැඩිවර එන යම් බලන්න කියලා කිවට රන්සිවිගෙන් රජ්ජුරන් නැගට ගණඩ බෑ. රජ්ජුරන්ට නැගට ගණඩ බෑ ඉට පස රජ්ජුරු උත්සගනාව ඇවිල්ල ලෝවා මහ ප්‍රාසාධයක් ස්වර්ණමාලී සැහැත් අතර රන්සිවිගේ තිබ්බා. එහා පැත්තට හැරිල බාවට ලොවාමා ප්‍රාසාධි පේනවා. මේ පැත්තට හැරිල බලන්නකොට ස්වර්ණමාලී මහා සෑය පේනවා. සරී සතුටු රජ්ජුරුවන්ට රජ්ජුරු ඒ පැත්ත බලනවා මේ පැත්ත බලනවා. නිස රජ්ජුරු කල්පනා කළා සංඝයා පිරිත් කියනවා කෝ මේ තේර පුත්තාබේ රහතන් වහන්සේ නෑනේ යුද්ධ කරනකුට හිටපු යෝධය මහන වෙලා දැන් රහතන් වහන්සේනවා. ඉරිදිියෙන් එතෙන්ට වැඩිය කිව්වා ඔහොම තමයි රජතුමනි මරණයත්ත අපිට සටන් කරනට අපි පැරදිනවා කියලා මරණය ගැන් ලස්සන්ට විස්තර කළා හිත හදාගන්න කියලා. ඊර්වාස විස්තර කළා මේ පින් පොත කියවන්නක ඔන්න පින් පොත කියවනෙක් කියෙන පින් පොත කියවන රජ්ජුරුවන්ගේ කියවුණු කියෙන මෙහමර මිරිස වැටි හැදවා ලොවාම ප්‍රාත හැදවා රුවන්ගලි සැ හැදවා මෙහම හැදවා මෙහම හැදවා දානෙ දුන්න දවසක් කොණ්ඩලාම්බරණය මේ දීලා පිඩ පාත අටක් කරම් පූජා කළා. ඊළඟට යුදගනා පිටියේ යුද්ධ කරලා සද්ධාතිස්ස කුමාරයත් එක්ක පැනල යනකොට බඩගිනි වෙලා ලැබුණ කෑමටික බඩගින්න ඉද්දින් රහතන් වහන්සේලාට දන්දුන්න අහතිනනේ විස්තර. ඒ විස්තර රජ්ජුරු කිව්වා අනිත් හැම පිනක්ම මංකල කළේ රජ කෙනෙක් විදිහට. නමුත් අර එදා රන්තැටි කෑමටික දුන්නේ කැලේ බඩගින්න ඉද්දිින් දුප්පතෙක් විදිහට. ඒ දානෙ මාව පිනවනවා. කැලේ යනකට ආහරයක් නැතුව මගේ කරාමටික ගලවල දීල ආහාරයක් යනන් රහතන් වහන්සේ ලට නමකට පූජා කළා. ඒ දානේ මගේ හිත පිනවනවා කෙල සතුටු මේ සතුට වුණ සතුටේලා මහසෑය දිහා බලාගෙන හිටිය රහතන් වහන්සේලා පිරිත් කියනවා. පිරිත් කියනට රජ්ජුරුවන්ට පේනවා අහසින් රත හයක්කාවා දිවිලෝකහයි. ඇවිල කිනෝ එන්න රජතුමනි එන්න එන්න ඔබට විමාන පහළ වෙලා කියලා. දිවලෝක හයම මේ මහසෑය හදපු රජතුමා. ඊට පස්සේ රජතුමා කියනවා ඇති 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 එදොර පිරිත් නතර කළා ඇති කියලා. ඊපස්සේ දැන් පිරිත් ඇහෙන්නේ ඇයි ස්වාමිනේ පිරිත් ඇති ඇති කිව්වේ? ඇති කිව්වේ ඔබට නෙවෙයි මේ රතවලින් කතා කරනවා. ඒතොර රහතන් වහන්සේලා මේක දකිනවා. මිනිස්සු හිතුවා අනේ මෙච්චර චෛත්‍යයක් හදපු රජ්ජුරුවත් අවසාන මොහොතේ දොඩවනවනේ මරණය කියන්නේ ඒ තරම් භයංකර දෙයක් කියලා හිතුවා. ඊට පස්සේ
රහතන් වහන්සේලා කිව්ව රජතුමනි මේ මිනිස්සු එකේ කිව හිතනවා මල්මාලා පලන්දවන්න කිව්වා. ඉතින් රජ්ජුරුව මල්මාලා හයක් අරන් අර රතවල් වලට මෙහෙම දැම්මා. රත් දැන් මාලා හයක් අහසෙ එල්ලිලා තියෙනවා. ඊට පස්සේ ඇහුවා ස්වාමිනි මං කොහෙද යන්න ඕන කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා එහෙනම් හරියට ධර්මයේ කතා කරන දිව්‍යවරු වැඩිපුරම ඉන්නේ තුසිත දෙව්ලෝ. ඔය හෙට යන්න කිව්වා. දැසි මම තුසිත දෙව්ලෝ යනවා කියලා හිතාගත්තා. හිතාගෙන දැහැමින් සෙමින් මේ රාජ්‍ය පාලනය කරන්න කියලා සද්ධාතිස්ස කුමාරයාට කියලා මහාසෑය දිහා මෙහෙම බලාගෙන වැඳගෙන හිටියා. රජතුමාගේ පනකෙන්ද ගියේ. රජතුමා කලුරිය කළේ රුවන්වැලි සෑය දිහා බලාගෙන. රුවන්වැලි සෑය දිහා බලාගෙන රජතුමා නැති වෙනකොටම රජතුමාගේ ඇඟෙන්ම දෙවිය මත වුණා. උස දිවි රාජෙක් ඇඟෙන්ම මත වෙලා පළවෙනි අඩිය තිබ්බේ දෙවියා රුවන්වැලි මහසෑය. ඒ රජ ඒ දිව්‍ය පුත්‍රයාගේ ඇඟේ ආභරණ කියන්නේ ඒ ආභරණ ටික ගැලෙව්වොත් කරත් 60ක්වත් ඕනවන කියනවා ඒ ආභරණ ටික දාන්න. ඒ දිවි රාජයා ඉස්සලාම පා තැබුවා මේ ස්වර්ණමාලි මහසෑයයි. සියලු අත් දෙක එකතු කරගෙන දක්ෂිණා වර්තව තුන් වතාවක් සෑය වටේ ගිහිල්ලා මහසෑ රජාන් වහන්සේට වන්දනා කළා. මිනිසුන්ගේ පේන්න මහසෙන් දිවි ලෝකයට ගියා. දුටු ගැමුණු දිවි පුත්‍රයා. ඒ ඔක්කොම මේ මහසෑ මළුවේ වුණේ. පුදුම තැනක්. මිනිසුන්ට පේන්නම දිව්‍ය ලෝකෙ ගියා මේ සෑ රජාන් වහන්සේ හදපු දුටු ගැමුණු රජුරු. ඒකයි. ඉතින් සද්ධාතිස්ස ඊට පස්සේ කිව්වා මම මගේ හැම මගේ ජීවිතයේ මේ මහසෑය. මහසෑයේ ළඟම ලෝවමා ප්‍රාසාදයේ ළඟම මගේ භස්මාවශේෂ මේ ආදාහන කටයුතු කරන්න කිව්වා. අදටත් තියෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ ආදාහනය කරපු තැන, දුටු ගැමුණු රජුරු ආදාහනය කරපු තැන තියෙනවා. ඊට පස්සේ මහසෑ රජාණන් වහන්සේගේ කටයුතු සද්ධාතිස්ස රජුරු තමයි අවසන් කළේ. මේ උතුම් මහසෑයට සිද්ධ කරපු පූජාවල් කෙලවරක් නැහැ. ඒ මිනිස්සු කතා වෙනවනේ. ඒ කාලේ මිනිස්සු කතා වෙනවනේ මහසෑයට උඩින් කෙලින්ම තමයි මේ සිළුමින සෑය තියෙන්නේ කියලා. ඊට උඩින් කෙලින්ම සළුමින සෑය, මහසෑය සිළුමින සෑය, සළුමින සෑය කෙලින්ම එකට තියෙන්නේ කියලා. ඉස්සර මිනිස්සු කතා වුණා. ඒ නිසා මෙතෙන්ට වන්දනා කරපු ගමන් රැස් වෙන පින බලයේ ශක්තිය ආශිර්වාදී සුළුපටු නැහැ. බාති රජ්ජුරුව මේ සෑයේ විදිහටම කංචුකයක් හැදුවා. කංචුකයක් කියන්නේ කවරයක්. මේක බහාලන දෙයක්. මේ සෑයේ විදිහටම හදලා ආයකක් හැදුවා. හදලා ඒ දෙක අතර අඟල් හතරක ඉඩක් තියෙනවා. ඒකේ සඳුන් කුඩු පිරෙව්වා. සඳුන් කල්ක පිරෙව්වා. ඊට කලින් අන මේ නියෝගයක් යවුවා මුළු ලංකාවටම. මොකද නියෝගේ? දෑ සමන් වවන්න, ඊළඟට ඉද්දමල් වවන්න, අයබදු එපා මේ කාලේ. මිනිස් ඔක්කොම ඒවා වැව්වා. ගේන්න කිව්වා. ලස්සනට ගෙව්වා මහසෑයි. අර ඇයි මේ අර පටේට කවරේ සඳුන් කුඩු පුරවලා තියෙන්නේ? සිදුරු කර කර මේ මල් ගෙව්වා. මේවට දෙවරු උදව් වෙන්නේ නැති. මේ මුළු සෑයම මල් මල් ඔටුන්නක් වගේ දාලා මස බසවක් කුළුම් වැවට මැෂින් එකක් දැම්මා. ඒ මැෂින් එකෙන් කැරකිල කැරකිල වතුර උඩට ගිහිල්ලා පින්නක් වගේ සෑයට වැටෙනවා. දවස් හතක් මල් ඔටුන්නක් මේ උතුම් මහ සෑ රජාණන් වහන්සේ. තුන් ලෝකේ කිසිම සෑයකට එවැනි උපහාරයක් කළා නැහැ. ඊට පස්සේ රජ්ජුරුව ඒවා දවස් හතෙන් අයින් කළා. කල්ක ටික මේවා කරලා පූජා කරනකොට මේ සෑ මළුවේ අර සඳුන් කල්ක ඇවිල්ලා වැතිරිලා අඩිය තියන්න බෑ, එරෙනවා. දැන් රජ්ජුරුව මොකද කළේ? දිග දඬු තියෙන නිල්මානෙල් කැඩුවා ලංකාවේම. කල්ලා ගහගෙන 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 ගියා. මුළු මළුවම නිල්මානෙල්. මේ අපි ඉන්න මළුව. ඊට පස්සේ දවස් හතක් ඒ විදිහට. එතනින් ඊට පස්සේ වැලි මළුව. වැලි මළුවේ පිරුණා. වැලි මළුවේ පිරෙනකොට ඇතුරුව කියනවා මේ පැදුරු වගේවා. වැලිත් එක්ක කවලම් වෙන්නේ නැති වෙන්න මේ කල්ක පැදුරු අතුරවල මේ ගේට්ටු වලින් මේවා අයින් කරනවා. අයින් කරනකොට එහෙ පිරෙනවා. ඒකෙන් නිර්මාණයක් ගැහුවා. අද ලෝකේ මිනිසුන්ට හිතා ගන්නවත් බැරි පින්කම් දෙකක් කළා තියෙනවා. ඒ පින්කම් දෙකේ නම විතරක් කියනනම් විස්තර කරන්නේ මිනිස්සු විශ්වාස කරන්නේ නැති නිසා. මේ මළුවේ ගේට්ටු හතර වහලා මේ මුළු මළුවේම තෙල් පුරවලා තියෙනවා.
ඉරිවස ආය සුද්ධ කල මේ මුළු මාලුවම මී පැණිපුරුවල තියෙනවා. ඕක වොත් මිනිස්සු පිළිගන්නේ. සද්ධාවන්තයාට නම් කතා දෙකන්නේ දන්නවා එහෙම කරන්න පුළුවන්. මේවාගේ මහා සෑයකට එවැනි උපහාර සිද්ධ වෙනවා. ඒකයි. ඊට පස්සේ තව සිද්ධ වෙලා තියෙන තව රජ කෙනෙක් මේ මුළු සෑයම මේ මුතු වලින් වහලා තියෙනවා. මුතු වලින් සම්පූර්ණ සෑය මුතු වලින් වහලා ඒ මුතු එකතු කරලා ඒ මුතු ගිනි තියලා ඒ අළු වලින් සෑය හුණු පිරියම් කරලා තියෙනවා. තව රජ කෙනෙක් කළා තියෙනවා මේ සෑය ඉඳලම මේ හතර මුල්ලේ කණු ඇරන් ඒ කණු වලට මුතු වැල් දාලා මුතු වියනක් හදලා මුතු නිකම් මේ ඩුප්ලිකේට් ඒවා නෙවෙයි මුතු. මේ උතුම් සෑරජන් වහන්සේට කළ උපහාර. තව මට මතක හැටියට මහ දැලියාමාන රජුරු වෙන්න ඕන. මේ සෑ මුළු සෑ මළුවේම පහම්පත්තු කළා තියෙනවා. ලස්සන ලස්සනට ළඟින් ළඟින් තියලා මුළු සෑ මළුවේම පහම්පත්තු කළා. එතකොට එදා රහතන් වහන්සේලා ඇවිල්ලා මේ වන්දනා කරන්න බලාගෙන ඉන්නවා. එතකොට මේ පින්කමට හානි වේවා කියලා ආකාශයෙන් මාර්යා ගිනි වර්ෂාවක් එව්වා ඒ වෙලාවේ. එවනකොට මේක රහතන් වහන්සේ නමක් දැක්ක අහසින් ගිනි වැස්සක් එනවා. ඒ රහතන් වහන්සේ මේ රුවන්වැලි මහසෑයි වටවෙන්න අහසේ පොලොවක් මවනවා. මෙහෙම නෙස්සංගල උඩට යවල පොලොවක් මවනවා. අර වැටෙන ගින්දර ඒ පොලොවට වැටෙන්නේ. අහෝ මේසා අනුභව ආශ්චර්ය සිද්ධ වුණේ මේ උතුම් ස්වර්ණමාලී මහසෑ රජාණන් වහන්සේට. කෙලවරක් නැහැ. කෙලවරක් නැහැ පුද පූජා. මේ සෑරජාණන් වහන්සේගේ මළුවේ වැඳපු රහතන් වහන්සේලාගේ පමණ ප්‍රමාණය කෙලවරක් නැහැ. කොයි තරම් රහතන් වහන්සේලා වන්දනමාන කළාද. ඉතින් මේ විදිහට වඳිනවා පුදනවා සත්කාර සම්මාන කරනවා මේ සෑරජාණන් වහන්සේට වන්දනා කළා දිව්‍ය ලෝකේ ගිය ගාන ගණන් කළා කියන්න බෑ. පින්වත්නි සෑරජාණන් වහන්සේ හීනෙන් පිරුණත් ආශිර්වාද සැලසෙනවා. ඒකයි ආශිර්වාද. ඒකයි මම කිව්වේ මිනිසුන්ට ලෙඩක් දුකක් කරදරයක් වෙනකොට මේ උතුම් මහසෑරජන් වහන්සේ ළඟට ඇවිල්ලා වටේ ප්‍රදක්ෂිණා කරලා මල් පූජා කරලා පසඟ පීඨවල වැඳලා නල්ල බිම තියලා වැඳලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආශිර්වාද කරන්න කියලා පිරිත් කියලා මෛත්‍රී භාවනාව කරලා ආශිර්වාද අරන් යනකොට ආශිර්වාද ලැබෙනවා ලැබෙනවා ලැබෙනවාමයි. මේ තමයි තුන් ලෝකෙම උතුම් ස්ථානේ මහසෑය. ස්වර්ණමාලි මහසෑය. තුන්තිස් පැයේම දෙවිවරු වඳින තැන තමයි මේ. තුන්තිස් පැයේම දැනුත් කී දහහක් දෙවිවරු වඳිනව ඇතිද? මේ තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් යමක මහප්‍රාතිහාරි සිද්ධ වුණ තැන. මේ උතුම් මහසෑරජන් වහන්සේ නිසා තමයි සිංහල ජාතියත් මේ බුද්ධාගමත් මේ ඔක්කොම ටික අපේ තියෙන්නේ අපේ ශක්තිය බලය ඔක්කොම මේ මහසෑය අනුහසින්. ඒකයි. ඊළඟට ඉන්දියාවෙන් බුද්ධ ශාසනය නැත්තරව නැති වෙලා ගියා. ලංකාවේ නැති වෙලා ගිනිපුපුර වගේ ආයමතු වෙනවා. ඇයි? මහසෑ රජාන් වහන්සේගේ අනුහසින් ආරක්ෂා වෙනවා. 5000ක්කල් බුද්ධ ශාසනය පවතින තුරු ස්වර්ණමාලී මහසෑ රජාණන් වහන්සේගේ මේ උතුම් මහසෑ රජාන් වහන්සේගේ ආනුභාවය සකල ලෝකයට පැතිරිලා යනවා. මේ සෑ රජාන් වහන්සේට බාරහාර වෙලා කී දෙනෙකුට පින්වන්ත දරුවෝ ලැබුණාද? මේ සෑරජාන් වහන්සේගේ ළඟ සද්දහැසිතින් වන්දනා කළා කී දිනෙකේ ලෙඩ දුක් සුව වුණාද? සුව වෙනවද? සදහැසිතින් මේ මහ සෑරජාන් වහන්සේ වන්දනා කරනකොට මේ මහ සෑරජාන් වහන්සේ නල්ල තියෙනකොට ඇඟේ අමනුෂ්‍යයන්ට ඉන්න බෑ කියනවා පින්වත්නි. ඇඟ ඇතුලේ අමනුෂ්‍යයන්ට ඉන්න බෑ කියනවා. යක්ෂ ප්‍රේතය භූතය දමල යනවා මේ මිනිසයා. ශ්‍රද්ධාසිතින් බුදු සිරිපා වඳිනා වගේ මේ උතුම් සෑරජාන් වහන්සේ වන්දනා කරන්න ඕන. ඒකයි මේ සෑරජාන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියානම් ආනුභාවයේ තේරුණා නම් කිසිම දේවාලයක් ඕනේ නැහැ. මේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන. බුදුරජාණන් වහන්සේට වඳින්න ඔය කියන සියලු දෙවිවරු ඇවිල්ලා ඉන්න තැන මෙතන. ඉතින් මෙතෙන්නම ඇවිල්ලා කිව්වනම් හොඳයි නේ ඔය කියන එකක් දෙයියන්ට. නේ? මෙතෙන්නම ඇවිල්ලා කියනවා. අනිතක තමයි මේ මහ සෑරජාණන් වහන්සේගේ දේව ප්‍රතිමා අඹනකොට ඒ දේව ප්‍රතිමාවල ඒ දෙවියන්ගේ බලය ඔබ්බලා තිනවා. ඒකට කියන්නේ බල ගන්නවනවා කියලා. ඒ නිසා මහ සෑරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා යම්කිසි කෙනෙක් යමක් සිහි කරනකොට ඒ ශෙනෙහින් දෙවියන්ට ඒක දැනෙනවා. ඒක තමයි අතීතයේ විස්තර.
ඒකයි පින්වත්නේ. ඉතින් ඒ නිසා පින්වත්නේ ඒ මහා සෑරජාණන් වහන්සේ ඔය එක එක ආක්‍රමණවලින් බුද්ධ ශාසනය ගැන කතා කරන්න ආදරය කරන පිරිස ලංකාවෙන් නැතිවෙලා ගිහිල්ලා මේ සෑරජාණන් වහන්සේ ගරා වැටුණා. 1870 ගණන්වල තමයි මට මතක හැටියට ධම්ම ගවේෂි කියලා වෙන්න ඕන අවුරුදු 26ක හාමුදුර නමක් තමයි ඉස්සලාම මේ සෑය හදන්න ඕන කියලා හිතෙන්නේ. මට ඔක හිතට ගියේ අවුරුදු 26ක තරුණ හාමුදුර නමකට හිතෙනවා මේ සෑය හදන්න ඕන කියලා. ඒ හාමුදුර පොඩි කුටියක් තියාගෙන එනේන මිනිසුන්ට කිය කියා අපි මේ සෑය රජන් වහන්සේ හදමු කියලා මිනිස්සු ඉතින් උදව් කරනවා. අවුරුදු 40ක් පේසවල් ටික හැදුවා. හදල 1907 වෙනකොට හදපු පේසවල් ටික එකම දවසේ පොළොට ආය කඩාඩ වැටෙනවා. දුරේ ස්වාමීන් වහන්සේගේ මානස කොහොම හදාගන්න ඇදෙද කියලා අපිට හිතාගන්න බෑ. එතකොට තමයි අර වෙද අප්පුහාමිලා ඇවිල්ලා ඒ අය මේ මහා සෑය හදන්න පටන් ගන්න. 1940 ගණන් විතර වගේ වෙනකොට මගේ හිතේ මට හරියටම කාලවකවානු මතක නැහැ මහා සෑය රජාණන් වහන්සේ හැදෙනවා. මහා සෑය රජාණන් වහන්සේගේ කොත් වහන්සේ අඩි 25ක් විතර තියෙනවා උඩ රංකොත. චූඩාමාණික්කේ මේ හරි ආනුභාව සම්පන්න විදිහට ලැබිච්ච එකක්. ඒ සිළුමිණ මොඳුනේ ධාතුන් වහන්සේලා 98ක් වැඩ ඉන්නවා අර සෑ මොඳුනේම. සර්වඥ ධාතුන් වහන්සේලා 98ක්. ඒ බුරුම ස්වාමීන් වහන්සේ තමයි චූඩාමාණික්කේ පූජා කරන්න මුල් උනේ. ඒ ස්වාමීන් වහන්සේ උඩ පොඩි මංජුසාවක් හදනවා තමන් ළඟ ඉන්න සර්වඥ ධාතුන් වහන්සේලා 6 නම තැන්පත් කරන්න. තැන්පත් කරන්න හදන උඩ 98 නමක් ඉන්නවා. ඒ 98 නම අදටත් උඩ වැඩ ඉන්නවා මේ උතුම් සෑරජාණන් වහන්සේගේ. ඉතින් ඒ සා අනුභව සම්පන්නයි. මේ විතරක් නෙවෙයි 5000ක් කල් බුද්ධ ශාසනය ගිය තැන ධාතුන් වහන්සේලාට වඳින අවසාන කෙනත් මැරෙනවා. ධාතුන් වහන්සේලාට වඳින අවසාන කෙනත් මැරුණට පස්සේ ධාතුන් වහන්සේලාගේ ඇසුරෙන් පින් කරගන්න අය නැහැ. අන්න එතකොට මුළු ලංකාවෙම තියෙන ධාතුන් වහන්සේලා මේ උතුම් ස්වර්ණමාලි සෑරජාණන් වහන්සේගේ මුදුනට එනවා. ඉරිදී අබෑටයක් පමණ නමුත් වූ ධාතුන් වහන්සේලා වඩිනවා. එහෙම වැඩලා මේ සෑරජාණන් වහන්සේ දෙබෑ වෙලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසට මතු වෙලා මුතු වැලක් වගේ අහසේ පේනවා. පෙනිලා මෙතන ඉඳලා නාගදීපිට එනවා. නාගදීප සෑය දෙබෑ වෙලා මැණික් පුටු අහසට මතු වෙනවා. මතු වුණාට පස්සේ අර මැණික් පුටුවේ ලස්සනට ධාතුන් වහන්සේලා පිහිටලා මැණික් පුටුවත් එක්කම මේ ධාතුන් වහන්සේලා දඹදිව වජ්‍රාසනයේ බුද්ධගයාවට වඩිනවා. ඒ බුද්ධගයාවට වඩිනකොට හැම ලෝක ධාතුවකින්ම බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා, ලෝම ධාතුන් වහන්සේලා, අස්ති ධාතුන් වහන්සේලා, නඛ ධාතුන් වහන්සේලා සියලුම ධාතුන් වහන්සේලා වඩිනවා ඒ වෙලාවට. වැඩලා අහසේ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ පිහිටි තැන එතනම පිහිටනවා. අකු ධාතුන් වහන්සේලා පිහිටනවා. ඒ තැන්වල හැම එකක්ම අබෑටයක් නමුත් ධාතුන් වහන්සේලා පිහිටනවා. පිහිටලා බුදු සිරුර මැවෙනවා. යමක මහ ප්‍රාතිහාර්ය පාලා මතු වුණ වජ්‍රාසනයේ මත බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර දැවිලා යනවා. ඒකට කියනවා ධාතු පරිනිර්වාණය. දෙවිවරු හඬනවා වැළපෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකට ධාතුන් වහන්සේලා තිබ්බ නිසා, රහතන් වහන්සේලා හිටපු නිසා මිනිස්සු හිත හදාගත්තා. එදාන් පස්සේ තුන් ලෝකේටම බුදු කෙනෙක්ගේ ධාතුන් වහන්සේලා නැහැ. හඬනවා, වැළපෙනවා, පෙරලෙනවා දෙවිවරු. මනුස්ස ලෝකේ මිනිස්සු මේක දන්නේ නැහැ. එදායින් පස්සේ මේක අපායක් වගේ මේ මනුස්ස ලෝකේ. මිනිස්සු එදායින් පස්සේ ප්‍රතිමා, බුද්ධ ප්‍රතිමා, බෝධින් වහන්සේලා ස්තූප ඔක්කොම අතුරුදහන් වෙලා යනවා, නැති වෙලා යනවා. ආයෙ වඳින්න බෑ. මේ තමයි පින්වන්තයන්ට වැඳ වැඳ දෙව්ලෝ යන්න තියෙන තැන. මේ මාසෙට වතාවක් හරි අඩුම තරමේ ඇවිල්ලා හිත පහදවගෙන වැඳොත් ඒකම ඇති වෙයි දෙව්ලෝ යන්න. මේ සා උතුම් මහ සෑරජාණන් වහන්සේ නමක් ළඟ. සමහර මිනිස්සු දරුවෝ නැහැ කියලා දේවාලයක් ගන්න යනවා. බුදුගුණ සිහි කළා, වැඳලා පුදලා මේ උතුම් සෑරජාණන් වහන්සේ ළඟ මේ සෑයේ ආනුභවයේ සත්‍යක්‍රියා කරලා පින්වන්ත දරුවෙක් අදිෂ්ඨාන කරනකොට කී දෙනෙකුට ඒ වගේ ආශිර්වාද සැලසෙනවද?
භූත ප්‍රේත මේ කාරණා කියල දේවාලයක් දේවාලයක් ගැනවා දෙහි පුහුල් කපනව ජම්බෝල කපනවා. ඊට වැඩිය එයා තුනුරුවන් සිහිකරගන සෑය වන්දනා කරලා සැදැහැසිතින් ආටානාටි සූත්‍රය සජ්්‍යහනා කරලා සෑරජාන් වහන්සට ජීවිතය පූජාවේවා කියලා යනකොට ඒ කාන්තේම එයාට ආසිරුවාද සැලසෙනවාමයි. හේතුව තුන්තිස් පැයේම දෙවියන් වදින පුදන ධාතුන් වහන්සේලාගේ ආනුභාවය විහිදුන දෙවියන්ගේ ඉරිදියනුත් රහතන් වහන්සේලාගේ ඉරිදියනුත් දුටුගැමුණු රජතුමාගේ ඉරිදියනුත් හැදුන මේ සෑයේ ළඟට භූත පේත පිසාච මනුස්සය පෙළෙන අමනුස්සයන්ට කිට්ටුවෙන්ට බෑ. එනිසා ඔය මේ ඒ කරදර තියෙනයට හොඳම තැන තමයි මෙතන. මෙතන ඇවිල්ලම පිරිත් කියන්නවා. රතන සූත්‍රය හොඳට කියන්න ඕන 21 වතාවක්වා. ආටානාටි සූත්‍රය 3 වතාවක්වත් කියන්න ඕන. කියනකොට හොඳ ආශිර්වාද සැලසෙනවා. ඔය මිනිසුන්ගේ තියෙන බීත භූත දුර වෙලා හොඳට මෝන පිපිලනවා සතුටින්. දැන් ඉන්න මිනිස්සු මොකා කිසිම පිළිසරණක් කවුහරණක් නෑ වගේ අද හිට මොනව වේද දන්නේ නෑ වගේ ඉන්නේ. ඊට පස්සේ මැරිලා ගිහිල්ලත් මැරිලම් භූතය ප්‍රේතය වෙලා එනවා. රුවන්වැලි මහා සෑරජානන් වහන්සේට වැඳපු අයට එහෙම වෙන්නේ නෑ. සැදැහැසිතේ සෑයට කංචුක පූජා කරනවා, රන්සලු පූජා කරනවා. කොයි තරම් ආශිර්වාදද තියෙනවා. සෑරජානන් වහන්සේට කංචුකයක් හදලා එක මනුස්සේ ඒකෙන් ගෙජ්ජි හඬ ගෙජ්ජි එල්ලලා එච්චර යන මතක එක පව් කොල්ල හරියට ඕක විතරයි පිනකර කරලා තියෙන්නේ. ඊළඟට මේ පව් ඉස්මතු වෙලා මෙයා නෙරේ ගියා. නෙරේ ගියාට පස්සේ මෙයා ගිනිදැල් මත අර යකඩ දොරවල් ඇරෙනවා. ඇරෙනකොට ශ්‍රීලංගාල සද්දයාව. ශ්‍රීලංගාල සද්දෙනකොට සෑය මතක් වුණා. සෑය මතක් වෙච්ච ගමම්ම නිරේන් චුත වුණා. චාතුම් මහරජුගේ ඉපදුණා. කොහොමද? එක මිනිසෙක් රත්තරම් පාට සලුවක් පූජා කළා සෑයට. දැන් ඒ මිනිසයා වැද්දෙක් පව් කරනවා. පව් මුල් වෙලා නිරේ උපන්නා. නිරේ උපදිනකොට තමාව මේ පිච්චෙන්න ගිනිදැල් මතු වෙනවා. ඒ ගිනිදැල් මත වෙන ගිනිදැල් වල පාටයි සලුවේ පාටයි එකයි. චෛත්‍ය මතක් වුණා. එතනින් චුත වුණා. චාතු මහරජුගේ ඉපදුණා. කොහොමද? ඒ නිසා මැරෙනකල් සිහි කර කර හිටියත් ඇති මම රුවන්වැලි සෑයාජාන් වහන්සේ වන්දනා කළා වන්දනා කළා කියලා. දරුවෙක් විභාගෙට යනකොට ඇවිල්ලා මල් ටිකක් පූජා කළා, ජීවිතේ පූජා කළා, දරුවට ආශිර්වාද ගන්න. ඊළඟට ආවාහයක් විවාහයක් වෙනකොට පිරිසම ඇවිල්ලා වන්දනා කළ ආශිර්වාද ගන්න. පුංචි දරුවෙක් එහෙම ගෙනියන්න පුළුවන් කාලේ එනකොට ඒ දරුවා පූජා කළ ආශිර්වාද ගන්න. දරුවෙක් කුසට ආවට පස්සේ ඒ දරුවා මෙතෙන්ට ගෙනල්ලා මේ ඒ කුස දරුවා අම්මා මෙතෙන්ට ඇවිල්ලා සෑරජාන් වහන්සේ වැඳලා කුස අතගගා සිහි කරන්න ඕන. මගේ කුසේ ඉන්න දරුවා ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වන්දනා කරනවා. ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ ස්වර්ණමාලී සෑරජුන් අභියස මාගේ කුසේ සිටින දරුවා බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා කියලා තෙරුවන් සරණ යවන්න. ඔන්න ඔය වාසනාව අපි එක්කෙනෙකුටවත් ලැබුණේ නැහැ. එහෙනම් ඊළඟට ඉපදෙන දරුවන් මේ වාසනාව දෙන්න. රට රැක ගන්න, ජාතිය රැක ගන්න, ආගම රැක ගන්න දෙමව්පියන්ට ආදරේ සෙනෙහවන්ත මේ ලක්දිව බබළුවන පින්වන්ත දරුවෝ එයි. ඒකයි කිසි කෙනෙකුට ලැබුණේ නැහැ අවස්ථාව. ඊට පස්සේ පුංචි දරුවෝ ලැබුණාට පස්සේ දරුවෙහි ගෙනියන්න පුළුවන් කාලෙ වෙනකම් ගෙනල්ලා බුදු සිරිපා ළඟ වගේ මේ උතුම් ස්වර්ණමාලි සෑරජුන් ළඟ තියලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මේ දරුසිඟිත්තා පූජා කරනවා. මේ දරුසිඟිත්තා මහසෑයේ ළඟ බුදුන් සරණ යනවා, දහම් සරණ යනවා, සංඝුන් සරණ යනවා කියලා. ඔය ලාභය අපිට ලැබුණේ නැහැ. අපේ ආච්චි අම්මලා අම්මලා අපිව ගෙනල්ලා පූජා කළේ නැහැ. ඊළඟට තමන් ඇවිල්ලා බුදු සිරිපා වඳිනවා වගේ මහ සෑරජාන් වහන්සේ වැඳලා මම බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා, දිවි තිබෙනතුරු මම තිසරණ සරණ ගිය උපාසකෙක් විදිහට උපාසිකාවක් විදිහට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පිහිටි මහ සෑය බුදු සිරිපා වඳිනවා වගේ වන්දනා කරනවා කියලා වන්දනා කරගන්න ඕන. අන්න ඒ ලාභය අපිට තියෙනවා. ඒකයි. එනිසා පින්වත්නි මේ සාවුතුම් මහා සෑරජානන් වහන්සේ ළඟ ඔයි මම විස්තර ටිකක් කිව්වේ තියෙන හැම ප්‍රශ්නයකටම විසඳුම ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියලා හිතන්න. ශ්‍රද්ධාවන්ත උපාසකයන් නම් මාසිකට වතාවක්වත් ඇවිල්ලා බුදු සිරිපා වඳිනවා වගේ මහා සෑරජානන් වහන්සේ වැඳලා යනවා.
අලුසාල් ලැබුණම අලුත් අස්වැන්නක් ලැබුණම මහසෑයට පූජා කරනවා. රස්සාවක් කල්ලා පළවෙනි පඩියෙන් යම් දෙයක් පූජා කරනවා. පින් කරගන්නවා. පින් කර කර මේ ජීවිතයෙන් පල නෙලාගන්න නැත්තං ඔහේ මැරිලයයි. අඳුරේ ඉපදිල අඳුරේ ජීවත් වෙලා අඳුරේ මැරිලයයි. එහෙම වෙන්න දෙන්න එපා. මේසා උතුම් ආනුභාව සම්පන්න සෑරජාන් වහන්සේ නමක් වැඩ සිටිද්දී, බුදුරජාණන් වහන්සේ වගේ ආශිර්වාදය සලසද්දී ඇයි අපි පිහිටක් ගන්න නැත්තේ? ඒ නිසා මේ උතුම් ස්වර්ණමාලි මහා සෑරජාණන් වහන්සේගේ අනුහසින් සකල සතට සෙත් වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඉතින් අපිට කොයි තරම් වාසනාවක්ද ලැබුණේ ස්වර්ණමාලි මහසෑරජාන් වහන්සේගේ මළුවේදී මහසෑ වර්ණාව කියන්න, ඒ මහසෑ වර්ණාව අහන්න සම්පූර්ණ ওই විස්තරේ. දැන් එකින් එක විස්තර කර කර මහසෑයේ විස්තර කියනවනම් රෑ එළි වෙනකල් කියන්න පුළුවන්. ඒ තරම් විස්තර. මේ ස්තූපෙට වංශ කතාවක් තියෙනවා. තූබෝ වංශේ. මහ විශාල විස්තර. ඒ තරම් විස්තර මේ මහසෑරජාන් වහන්සේගේ. මේ සෑරජාන් වහන්සේ තරම් රහතන් වහන්සේලා වැඳලා පුදලා නැහැ තවත්. ඒකයි මේ ඉඳගෙන හිටියත් ආශිර්වාදයක්. ඉඳගෙන හිටියත් සැනසෙILLA. අද්දෙක එකතු කරගෙන හිටියත් සැනසෙILLA. ඒ නිසා කවදාවත් සෑරජාන් වහන්සේට පිටුපාන්න එපා. පිටුපාන්න නැතුව වඳින්න ඕන. ඊට පස්සේ මහා සෑරජාන් වහන්සේට දැන් ওই අසනීප නිසා අම්මලා ඉතින් කකුල් දික් කරගෙන ඉන්නවා. ඒනට කකුල් දික් කරන්න එපා. මහා සෑරජාන් වහන්සේගේ දෙසට එක වෙන පැත්තකට දාගන්නවා. සෑරජානන් වහන්සේ ෆොටෝ ගන්න හදන්න එපා. දැන් මිනිස්සු හරි ආසයිනේ ෆොටෝ ගන්න. එතකොට හේතු බුදු ගණන්නේ. දැන් සෑයේ ෆොටෝ වින්නම් ඉන්ටර්නෙට් ලෝන තරම් තියෙන්නේ. බැරි වෙලාවත් ෆොටෝ එකක් ගත්තොත් සමහර වෙලාවට ෆොටෝ ගන්න අවශ්‍ය වෙනවා මිනිස්සුන්ට. ගත්තොත් එහෙම ෆොටෝ ගන්න කලින් සෑයේ වැඳලා සමාව ගන්න ඕන. මට මෙහෙම ඡායාරූප ටිකක් ගන්න තියෙනවා මට සමාවෙන්න වරදක් වෙනවා නම් කියලා. ඊට පස්සේ සෑරජානන් වහන්සේ ෆොටෝ ගත්තට පස්සේ සෑමලුවෙන් යනකොට සෑරජාන් වහන්සේ වැඳලා සිහි කරන්න ඕන මගේ අතින් වැරදක් වුණා නම් සමා වෙන්න කියලා. කළ යුතු දෙයක් තියෙනවා. සෑරජාන් වහන්සේගේ මළුවට ඇතුල් වෙනකොට ෆෝන් ඕෆ් කරලා ඉන්න. මේක වෙන්නේ සෑරජාන් වහන්සේ ඇතුල් වෙනකොටම කෝල් එකක් එනවා. අද කාලේ කෝල් එකක් ආපුවම මේක කෝච්චිය වගේ. අරේ අරක කියනවා මෙයා මේක කියනවා විස්තර ඉතින්. ඊට පස්සේ කියලා කියලා වටේ ගිහිල්ලා ඊළඟ දොරින් යනවා. අර මිනිසයා මහා සෑය කොහෙද කියලා දන්නේ නැහැ. රුවන්වැලි සෑය දන්නේත් නැහැ. අනිතක මේ බුදු කෙනෙක් වැඩ ඉන්න තැන වඳිනව පුතන හැරෙනකොට කෝල් එකක් කණේ ගහගෙන ඉන්නේ කොච්චර අසෝබනයිද? ඒ නිසා ඒව පුරුදු වෙන්න එපා. දන්නේ දන්නයිද කියලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා වගේ කියලා හිතලා මේ මළුවේ නිකන් ඇවිද්දත් ඇති. නිකන් මේ දක්ෂිනාවර්තව සක්මන් කර කර ওই ළමයි ඉන්නේ හඳුන් කూరు වරන් යනවා සක්මන් කර කර යනවා මළු ඇවිදිනවා මට නම් හරි සතුටුයි මේ නිකන් ගියත් ඉඳගෙන හිටියත් සතුටුයි. ඇයි බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නේ මුල්ලේම ඉන්න කෙනා ගැනත් බුදුරජාණන් වහන්සේ දන්නවද නැද්ද? බුදුරජාණන් වහන්සේ දන්නවා හැම කෙනෙක් ගැනම. ඒ නිසා යාගේ හිතේ යම් අදහසක් තියෙනවා නම් ඒක ඉටු වෙයි. මේ සෑ රජාණන් වහන්සේ දිහා බලාගෙන කී දෙනෙක් අරහත්ත්වයටපත් වුණාද? ඒකයි. ඒ නිසා ස්වර්ණමාලි මහා සෑරජාන් වහන්සේගේ ආනුභාවය සිහි කරන්න. මේ ස්වර්ණමාලි මහා සෑරජාන් වහන්සේගේ ආනුභාවය සෑමලුවේ කියලා තමන්ගේ දරුවට පින් අනුමෝදන් කරන්න රූපවාහිනිය පටිගත කරන්න ඕන කියලා ඕස්ට්‍රේලියාවේ නන්දිය මහත්මයා තමයි මහන්සි වෙන්නේ. එතුමාගේ ශ්‍රවණාබාධයෙන් පෙළෙන රෝගීව සිටින ඒ තමන්ගේ සසස් අබේ ගුණවර්ධන පුතාට සෙත් ප්‍රාර්ථනා කරන්න දරුව දෙදෙනාට. ඉතින් මහා සෑ වරුණ රුවන්ගලි මහා සෑයේ පිණිපිනීම අපි වරුණ කියපු පින් බලෙන් මේ උතුම් මහා සෑය අනන්ත අනුහසින් මහා සෑයේ වටකොට විහිදුන සාදු නාදේ අනුහසින් විහිදුන පංච තූර්ය නාදේ අනුහසින් මේ සෑ මළු ඇහෙන බුදු ගුණවල අනුහසින් ඒ දරුවගේ ශ්‍රවණාබාධ දුරු වෙලා රෝගාබාධ දුරු වෙලා බුදු සසුනේ පිහිට ලැබමින් පින් දහම් කරගනිමින් ඒ දරුවා නිදුක් වේවා නිරෝගී වාසුපත් වේවා ඒ පවුලේ සියලු දෙනා ගෞතම සසුනේ පිහිට ලබත්වා. සාදු සාදු.